හැළගල දංවෝවිට අමරාවතිය ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය කැලණිය අජිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවට වැඩමකොට සිටින්නේ. අප සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් උන්වහන්සේව සිරස FM පන්සිල් මළුවට පිළිගනිමු. අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්ස. නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනාව අවෙක්කේය කතානි අකතානිච. නැවත වතාවක් සිරස FM පන්සිල් මළුවෙන් ඔබව ආමන්ත්‍රණය කරන්නට ලැබීම ගැන බොහෝ සෙයින්ම සතුටටපත් වෙනවා. ඇරඹි නව 2019 රාජ්‍ය වර්ෂය ඔබ හැම දිනාටම ශ්‍රී සුභ නව වසරක් වේවා. ඒ වගේම ඔබ හැමටම තුනුරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් සියලු දෙවි දේවතාන් වහන්සේලාගේ දේව රැකවරණයෙන් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටපත් කරගන්න ලැබෙන ශ්‍රී සුභ නව වසරක් වේවා කියලා ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. අපේ ස්වාමීන් වහන්ස, අපේ කරපු කියපු දේවල් පිළිබඳව ආවර්ජනයක් සිද්ධ කිරීම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අතීතය ගැන ශෝක කරන්නත් එපා, අනාගතය ගැන සිහිනමවන්නත් එපා කියලා. මේ මොහොතේ ජීවත් වන්න කියලා. එහෙම දේශනා කරන උන්වහන්සේම අනුමත කරනවා අපි කරපු කියපු දේවල් පිළිබඳව ආවර්ජනයක් කිරීම පිළිබඳව. අපි ස්වාමීන් වහන්ස, සියලු දෙනාටම වැදගත් වන මේ ආවර්ජනය කරපු කියපු දේවල් විමසා බැලීම පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරමු අද ආරම්භයේදීම. හොඳයි. විශේෂයෙන්ම ශාලිකා, වැඩසටහන මෙහෙවන දැනුගත් බුද්ධිමත් ඔබටත්, අපිව ශ්‍රවණය කරන පැවිදි උතුමන්ටත්, ගිහි බවතුන්ටත් අපි සෙත් පතනවා අපි සමග එකතු වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. හොඳයි. මං එහිදී ආරම්භයේ හිටිට ගත්තේ බෞද්ධයාගේ අත්පොත ධම්මපදය. ඉස්සර නම් කිව්වේ එහෙම තමයි. අද අපිට අත්පොත මූණ පොත වුණාට ඉස්සර ශාලිකා අපිට අත්පොත බවට පත් උනේ ඇත්තම කියන ධම්මපදය. එහෙමයි ස්වාමීනි. ධම්මපදයේ ගාථා 423ක් සඳහන් වෙනවා වග්ග 26කට බෙදලා. මෙහිදී සඳහන් වෙන හරි අපූරු ගාථා රත්නයක් තමයි නපරේසං විලෝමානි නපරේසං කතාකතං අත්තනාව අවෙක්කේය කතානි අකතානිච. අනුන් කල කී දේ වැදගත් නැහැ. අනුන් කල කී දේ හොයන්නට යන්න ඕනෙත් නැහැ. එහෙමයි. වැදගත් වෙන්නේ අත්තනාව වෙක්කෙයි. තමන් කල කී දේ හොයන්නට මහන්සි ගන්න. තමන් මොනවද කරේ? තමන් මොනවද කිව්වේ? තමන් මොනවද හිතුවේ? තමන්ගේ ජීවිතයේ තමන් ලැබපු දියුණුව කුමක්ද? යහපත කුමක්ද? ඒ ලැබපු දියුණුවත් යහපතත් තමන් ලැබුවේ යහපත් අයුරින්ද? දැහැමිවද? අදැහැමිවද? අපිට අපි ගැන හොයන්න කොච්චර දේවල් තියෙනවද? නමුත් අපිට හුරු වෙලා තියෙන්නේ අනුන් කල කී දේ හොයන මනසක්. අපේ විඥානයේ කැරකිලා යන්නේ අනුන් දෙසටමයි. එහෙමයි. තමන්ගේ දෙසට නෙමෙයි. ඒක තමයි සාංශාරික ස්වභාවය. ඒක නිසා අර ගං යුරක තියෙන ගහක් ගඟ පැත්තරම නැමිනවාසේ අපේ මේ විඥානයේ නැඹුරු වෙලා තියෙන්නේ අනුන් කල කී දේ සම්බන්ධයෙන් හොයන්නටයි. එහෙමයි සරණා. ඒක නිසා තමයි ශාලිකා බොහෝ විට අපි ඔය ප්‍රවෘත්ති වලට ආස කරන්නේ. එහෙමයි. දැන් බලන්න වර්තමානයේ තුල ප්‍රවෘත්ති කියලා කියන්නේ චිත්‍රපටයකට වඩා, ටෙලි නාටකයකට වඩා, සංගීත වැඩසටහනකට වඩා, ඇතැම් විට ධර්ම දේශනාවකට වඩා මිනිසු ප්‍රිය කරන වැඩසටහනක්. එහෙමයි. ඒ නිසා ප්‍රවෘත්ති හැම මාධ්‍යයක් තුළින්ම ලොකුවට ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඇතැම් විට නිවුස් ඇලර්ට් කියලා ක්‍රමයක් ආවා. කියන්නේ මේ අපිට යාවත් කාලීන වෙනවා එන ප්‍රවෘත්තිය නිතරම ඇතැම් විට විනාඩියට ප්‍රවෘත්ති කීපයක් එන අවස්ථාවලුත් තියෙනවා. එහෙමයි. මේ ෘචිකත්වය, මේ තියෙන අර මනෝභාවය හඳුනාගත්ත ලෝකයා විසින්. එහෙමයි ස්වාමීනි. ඒක නිසා මේ ප්‍රවෘත්ති කියලා ඇත්තටම අපි බාහිර දෙයක්මනේ දැන් මේ හොයලා තියෙන්නේ. එහෙමයි. බාහිර දෙයක්මනේ බලලා තියෙන්නේ. බාහිර දෙයක්මනේ කියෝලා තියෙන්නේ. බාහිර දෙයටම හිත යොමු කරන නිසා වර්තමාන මිනිස්සයාට තමන්ට තමන්ව ගිලිහිලා තියෙනවා. තමන්ට තමන්ව ගිලිහි යාම නිසා පුංචි කාරණේදිත් උදහස් වෙනවා. කේන්ති ගන්නවා. කිපෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගත්තොත් ඔන තේකක් හදනවා ගෙදර බිරිඳ. සීනි ටිකක් මදි වෙනවා. රණ්ඩුවක් හට ගන්නවා. තේකට සීනි මදි වීම රණ්ඩුවට කාරණයක් නෙමෙයිනේ. තේකට සීනි මදි නම් සීනි චුට්ටක් දාගන්න. එහෙමයි ස්වාමිනාහස. ඔන ගෙදර හොද්ද හදනවා. ලුණු ටිකක් මදි. ඒක හට්ටිය පොලේ ගහන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ලුණු චුට්ටක් දාගැනීම තමයි ප්‍රමාණවත් වෙන්නේ. ලුණු වැඩි. අනික මේ සදාකාලික ප්‍රශ්නයක් නෙමෙයි මේ. ඒ මොහොතට බලපාන ප්‍රශ්නයක්. උණුතුර ටිකක් වක් කරගත්තා නම් හරි. ඒක නිසා වර්තමාන මිනිස්සය හැමතිස්සෙම ඉන්නවා පීඩණයක. ඒ පීඩණ හේතුව තමයි තමන්ගෙන් තමන් ගිලිහිලා. තමන්ට තමන්ව ගිලිහි යාම තරම් අපරාධයක් තවත් නැහැ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරන්නේ තමන්ව රැක ගන්න.
අපේ ස්වාමීන් වහන්ස, අතීතයත් එක්ක සහ අනාගතයත් එක්ක ජීවත් වෙන මනුෂ්‍යයා භාග්‍යවතුන් වහන්සේ මලමිනියකට සමාන කරනවා. මම හිතන්නේ මේ ගැනවත් හිතලා මිනිස්සුන්ට මේ මොහොතේ ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන් නම්. චාලිකා, මෙහෙමයි, වර්තමානය තුළ දහම ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙමයි. දහම් කරුණුත් ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් 24 පැය ධර්මදේශනා ප්‍රචාරය වෙන නාලිකා කීපයක් මේ රටේ තියෙනවා. ඒ වගේ මේ වගේ පෞද්ගලික FM ආදී තුළ බොහෝ විට දැන් සති අන්තයේ දවස්වලට උදෑසනත් හවසත් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා තමයි ප්‍රචාරය වෙන්නේ. එහෙමයි. දහම් පොත්පත් ශාලිකා දිනපතා වගේ එලි දකිනවා. ඒ වගේම දහම් සංගරා, දහම් පුවත්පත් පෙර නොවිරු විදිහට පුදුමාකාරයෙන් සමාජගත වෙලා තියෙනවා. එහෙමයි. එතකොට මාධ්‍ය තුල ධර්මයේ තියෙනවා, සංගරා තුල පුවත්පත් තුල ධර්මයේ තියෙනවා, පොතේ පතේ ධර්මයේ තියෙනවා, එතකොට පරිගණකයේ ධර්මයේ තියෙනවා. හැබැයි හිතේ ධර්මයේ තියෙනවද? ඒකනේ අපි බලන්න ඕනේ නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් පෙර පරිගණක නැහැ, පුවත්පත් නැහැ, මේ වගේ මුද්‍රිත මාධ්‍ය නැහැ, මේ වගේ ගුවන්විදුලි රූපවාහිනී නාලිකා නැහැ. එහෙමයි. නමුත් හිත්වල ධර්මයේ තිබ්බා. අද බාහිර ධර්මයේ තියෙනවා, හිත්වල ධර්මයේ තියෙනවද කියන එක ඔබ ඔබෙන් ප්‍රශ්න කළ යුතුයි. කොටිම පැවිදි වෙච්ච මම මේ සාකච්ඡාවට දැන් පිළිතුරු සපේන මම මගෙන් ප්‍රශ්න කළ යුතුයි. මාතුල ධර්මයක් තියෙනවද? නැත්නම් මම නිකම්ම නිකං ධර්මයේ අනුන්ට බෙද බෙදා යන කෙනෙක්ද? ඒකට කියන්නේ වෙලෙන්දෙක් කියලා. වෙලෙන්දා ඇතැම් විට කියන්නේ සාමාන්‍ය කෙනෙක් වඩුවාගේ ගෙදර පුටුව නැහැ කියලා කියන්නේ. එහෙමයි සම. මම සාමාන්‍ය නිකම්ම නිකම් බණ කී කී බණ සාකච්ඡා වලට සම්බන්ධ වෙවි. මගේ ජීවිතේ හිස් බවට පත් කර කර මම ධර්ම ප්‍රචාරයේ යෙදෙන වික්ෂුවක්ද? ඔබ නිකම්ම නිකං ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන හැම බණ දේශනාවක්ම ශ්‍රවණය කර කර ඒකෙන්ම සෑහීමට පත් වෙන කෙනෙක්ද? අපි අපෙන් අහන්න ඕන ශාලිකා මේ. අපි අපෙන් අහන්න නැතුව අපි අනුන්ගෙන් අහහා ගියා කියලා තමන්ගේ ජීවිතේ තමන්ට ලොකු යහපතක් උදා වෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා පවා කළේ ඉස්ලාම තමන් වහන්සේ ගොඩ ගියා. මුලින්ම සුද්ධෝදන රජුරුවන් වාරගෙන ගියේ නැහැ. ප්‍රජාපති ගෞතමීව එක්කන් ගියේ නැහැ. යශෝදරාවට කියන යශෝදරා ලෑස්ති වෙන රාහුලත් එක්ක අපි යමු. නමුත් යශෝදරා යෝජනා කළා, යන්න එපා මා ප්‍රිය ස්වාමියාණනි, මේ කිරිකැටිය දාලා කොහොමද යන්නේ? යනවනම් එහෙනම් මාවයි දරුවවයි දෙන්නම එක්කගෙන යන්න. නමුත් සිද්ධාර්ථ කුමාරයා පැවසුවා මේක එහෙම පෞල් පිටින් යන ගමනක් නෙමෙයි. මම විමුක්තිය හොයාගෙන එන්නම්. ආපු දවසර ඔබලාව සනසන්නම්. ඒක ඒ විදිහටම කළානි ශාලික. එහෙනම් මේක ඔබට මට අපට හැම දිනාටම වැදගත් වෙන්නේ පූර්වාදර්ශය මොකද්ද? තමන් ගොඩ යන්න ඕනේ. මඩිහි මහානායක ස්වාමීන් වහන්සේ ඒකෙන් දෙන්නේ සමාජ සංකල්පයක් අනුව මිනිහා හදන්න ඕනේ කියනවා. රට හදන්න කලින් මිනිහාත් හදාගෙන රටත් හදමු කියනවා. එහෙනම් ඉස්සලාම හැදෙන්න ඕනේ මිනිහා කියන කවුද? තමන් හැදෙන්න ඕනේ. තමන් හැදෙන්න ඕනේ. ගෙදරක වුණත් එහෙමයි. ගෙදරක වුණත් අම්මා තාත්තා ආදර්ශ සම්පන්න නැත්තම් දරුවන්ට දොස් කීම කොහෙත්ම සාධාරණ නැහැ. අපේ ස්වාමීන් වහන්ස, අපි මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට කරගෙන යමු. කෙටි විරාමයකට ගිහිල්ලා අපේ ස්වාමීන් වහන්සේකින් පහදා ගන්න කාරණයක් තියෙනවා. එහෙනම් කොතනින්ද අපි පටන් ගන්න ඕනේ මේ ආවර්ජනය කිරීම කියන කාරණේ? අපිට තව ටිකක් පැහැදිලි කරලා අපේ ස්වාමීන් වහන්ස ආරම්භ කළ යුතු තැන කොතනද අපේ මේ හිත හදන වැඩපිළිවෙලේ, ඒ අපි පහදලා දෙමු. මේ විරාමෙන් අනතුරුව අපි නැවතත් ආරම්භ කරමු නවත්වපු තැනින්. අපේ ස්වාමීන් වහන්ස, අපි විමසා බලනවා අපි කරපු කියපු දේවල් පහුගිය වසර පුරාවට. සමහරු සිහියෙන් දේවල් නොකරපු නිසා එහෙම මතකත් නැතුව ඇති. නමුත් අපි මතක ටික හරි බැලුවොත් අවුලක් තියෙනවා නම් එතන, ගැටලුවක් තියෙනවා නම් එතන. අපේ ස්වාමීන් වහන්ස, කොතනින් ආරම්භ කළ යුත්තේ? මොකක්ද ප්‍රතිපදාව එය ආරම්භ කළ යුතු? ශාලිකා, මේ වැඩසටහන ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් බෞද්ධයෝ. එහෙමයි. බෞද්ධ විතරක් නෙමෙයි, අබෞද්ධයත් මේ වැඩසටහන ශ්‍රවණය කරනවා. මොකද සිරස කියලා කියන්නේ බොහෝ විට සර්ව ආගමිකයන්ට යහපත් සැලසෙන නාලිකාවක්. අපේ ස්වාමීන් වහන්ස, ඒ විදිහට මේ සම්‍යක් දෘෂ්ටියට පැමිණි බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතාමත් සතුටින් ඒ බව දන්වන්න ඕනේ. බාහිර වැඩසටහන් වලට ගිහම බොහෝ දෙනෙක් අපව මුණ ගැහෙලා කියන දෙයක්. මම මේ අදාළ දෘෂ්ටියේ හිටියේ. හැබැයි මම දැන් බෞද්ධ කියන කාරණේ, ඒ නාමික බෞද්ධ නෙමෙයි, එයයි හදවතින්ම බුදු පියාණන් වහන්සේ කරපු කියපු දේ කරන අය අපේ ස්වාමීන් වහන්ස. ඔව්, ඒ මෙහෙවර කිරීමේදී සිරස ආයතනයේ ඔබතුමියන්ලා වගේ දැනුගත් බුද්ධිමත් මාධ්‍යවේදීන්, ඒ වගේම පරිපාලක නිලධාරීන්, විශේෂයෙන් අපේ රටේ පුරා විහිද පැතිර සිටින පූජනීය වන්දනීය ධර්ම කතික මහා සංඝරත්නයට අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා පූර්වකෝ ස්තුතිය පළ කරන්නට වටිනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. ශාලිකා, බුදුරජාණන් වහන්සේ විසින් තමන් නිවැරදි කෙනෙක්ද කියලා යනවග තේරුම් ගන්නට පුළුවන් ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. හොඳයි. ගොඩක් දෙනෙක් හිර වෙන්නේ ඔතනදී. අර මුලින්ම අපි කතා කළා වගේ අනුන් ගැනම හොයන්නට පුරුදු වෙච්ච ජීවිතේ තමන් ගැන හොයන්නට ඇතැම් කෙනෙක් දන්නේවත් නැහැ. එහෙමයි. ඇතැම් විට අනුන් ගැන හොයන්නේ තමන් 100%ක් නිවැරදි කියලා හිතාගෙන. අපි සාමාන්‍යයෙන් එහෙම ප්‍රකාශන කරනවා. මම නම් කාටවත් වැරදි කළා නැහැ. මම නිවැරදි, මම පිරිසිදුයි කියලා සාමාන්‍යයෙන් තමන් ගැන එහෙම හොවා දැක්කුවට තමන් තුළ තියෙන විසඳ ගන්න බැරි ප්‍රශ්න කීපයක්. එහෙමයි.
එකක් තමයි අවුල් වෙච්ච හිත. හිත අවුල් වුණා කියලා කියන්නේ සමස්ත වැඩපිළිවෙලම අවුල් වෙනවා. ජීවිතේම අවුල් වෙනවා. පවුල් පරිසරය අවුල් වෙනවා. කාර්යාලයක් නා රැකියා ස්ථානයේ අවුල් වෙනවා. මුළු ගමම අවුල් වෙනවා. පළාතම අවුල් වෙන රටම අවුල් වෙන ලෝකෙම අවුල් වෙනවා. එහෙමයි. එක පුද්ගලිකුගේ හිතක් අවුල් වීම නිසා. දැන් ත්‍රස්තවාදය කියන්නේත් එහෙමනේ. ත්‍රස්තවාදයක් ආරම්භ වෙන ලෝකෙට එක පුද්ගලිකුගේ හිත අවුල් වීම නිසානේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒතර ඒ අවුල තව කෙනෙකුට කියනවා. එයා තව කෙනෙකුට කියනවා. එයා තව කෙනෙකුට කියනවා. ඔන්න කණ්ඩායමක් හැදෙනවා. උන් ඊට පස්සේ නම වැටෙනවා කල්ලිය කියලා. දැන් ඒ කල්ලියේ ආකල්ප අනුමත කරන තව පිරිසක් ඉන්නවා. සේ පළාතෙමයි එකට පෙළ ගැහෙනවා. එහෙම එහෙම තමයි මේ ත්‍රස්තවාදී සංවිධානයක් පවා බිහි වෙන්නේ. සුළු පරිමාණ වේවා, මහා පරිමාණ වේවා, දේශීය වේවා, ජාත්‍යන්තර වශයෙන් වේවා. චාලිකා, එහෙදි මේ බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන්ව මේ සියලු අකුසලයන්ගෙන් අත්මුදවන්නේ තමන්ව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් දේශනා කරලා. එහෙමයි ස්වාමීන් වහන්ස. තමන්ව ආරක්ෂා කරන වැඩපිළිවෙලේදී උන්වහන්සේ හරියට මේ ගිහි අයට විශේෂයෙන් ගිහි අයට උන්වහන්සේ නිතර නිතර අනුශාසනා කරපු අනුශාසනාවක් තමයි අනුස්සති කියලා කියන්නේ. එහෙමයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ශාලිකා අපි ගත්තොත් මේ සමාජයේ බුදුගුණ භාවනාව බුද්ධානුස්සතිය සාමාන්‍යයෙන් තියෙනවා. එහෙමයි. විවාහාරයේ තියෙනවා. අපිට නිතර මාධ්‍යවලුත් ඇහෙනවා බුදුගුණ සජ්ජායනාව යනවා. ධම්මානුස්සතියත් අපිට ඇහෙනවා වරින් වර. බුදුගුණ භාවනාව තරම්ම නැතත් සංඝානුස්සතියත් යම් පමණක තියෙනවා. සංඝයාගේ ගුණ වරින් වර ඇහෙනවා අපිට. එහෙමයි සමිනාස. නමුත් අපිට ඇහෙන්නේ නැති එකක් තියෙනවා. ඒ තමයි සීලානුස්සතිය. ශාලිකා අපිට ඇහෙනවා පන්සිල් සමාදන් වෙනවා. දැන් මේ වෙලසරන්නේ නමත් පන්සිල් මළුව. එහෙමයි නේද? අපිට පන්සිල් කියන වචනේ ඇහෙනවා. පන්සිල් සමාදන් වීමක් ඇහෙනවා. ඒතර පන්සිල් සමාදන් වීම ශාලිකා මට නම් හිතෙන මේ සමාජයේ සාම්ප්‍රදායික කටයුත්තක්. එහෙම නැත්නම් වැඩක් පටන් ගන්න කලින් තියෙන පූර්වකෘත්‍යයක් හැටියට තමයි සලකලා තියෙන්නේ. සමහර වෙලාවට අහලකවත් නැතුව හිතකවත් නැතුව කරන වැඩක්. නිකන් දෙන නිසා සමාදන් වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් පන්සිල් කියන එක නිකන්නේ දෙන්නේ. කියන්නේ මුදල් වියදම් කළා දෙන එක නෙමෙයි ඒක. නිකන් දෙනකොට අපි අර කියන්නම් වාලි කියන දැන් අපි ගත්තොත් පාසලක් ගත්තොත් එහෙම දරුවෝ ඔහේ අහක බලාගෙන ඔළුව කහ කහ නැත්නම් ළඟ ඉන්න දරුවට වැලමිටෙන් ඇනලා පන්සිල් ගන්න වෙලාවට එහෙම කරනවා. එතකොට මේ පංචශීලයේ කියන ඇත්තට මොකද්ද? මේක ඔය හැට තියෙන යහපත මොකද්ද? මේක ඔය පන්සිල් සමාදන් වීමෙන් ඔය හැට ලැබෙන ආනිසංසය මොකද්ද? මොකද්ද මෙච්චර වෙන යහපත කියන එක අපි කල්පනා කිරීම වටිනවනේ. බුදුරජාණන් සෙහිදි දෙනවා මේ පංචශීලයේ කියන එක භාවනාවක් හැටියට. එහෙමයි ස්වාමීන් වහන්සේ. පංචශීලයේ කියන ශාලිකා භාවනාවක්. ඒකට කියනවා සීලානුසති භාවනාව කියලා. සීලය මෙනෙහි කිරීමේ භාවනාව. එහෙමයි. අපි සාමාන්‍යයෙන් අර මුලින්ම කතා කළා වගේ සිල් සිහි කරන්න පුරුදුලා තියෙන තමන්ගේ සීලය නෙමෙයි. අනුන්ගේ සීලය. අසවල් කෙනා සිල්වත්ද? අසවල් කෙනා මොනවද කරලා තියෙන්නේ? අසවල් කෙනා මොනවද කියලා තියෙන්නේ? අර නපරේසම් විලෝමහණී කියන කතාවම තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඇත්තටම මෙනෙහි කරන්න කියලා කියන්නේ අනුන්ගේ සීලය නෙමෙයි. අනුන්ගේ සමාධිය නෙමෙයි. අනුන්ගේ ප්‍රඥාව නෙමෙයි. අනුන්ගේ විමුක්තිය නෙමෙයි වෙනෙහි කරන්න කියලා කියන්නේ. තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ විමුක්තිය සිහි කරන්න. මේක තමයි නිවර්දි ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. මේක තමයි සීලානුස්සතිය කියලා කියන්නේ. විශේෂයෙන් සීලානුස්සතියේදී බලනවා මම සතුන් මැරීමේ සිල්පදේ සමාදන් වෙලා ඉන්න කෙනෙක්. මං සුවසේ පංචශීලය ආරක්ෂා කරනවා. මම සත්තු ඝාතනෙන් වැළකීලා ඉන්න කෙනෙක්. මං සතුන් මැරීමෙන් වැළකී සිටින කෙනෙක් මි. දැන් අපි භාවනා වැකියක් හැටියට හදාගත්තොත්. එහෙමයි. දැන් මුලින් පුරුදු කරනකොට මේක භාවනා වැකියක් තියෙන්නේ පෙයි අපිට හිතට කාවද්ද ගන්න. ඒතර පළවෙනි සිල්පදේ ගැන සිහි කරනකොට මෙහෙම හිතනවා. මම සතුන් මැරීමෙන් වැළකී සිටින කෙනෙක් මි. සතුන් මැරීමෙන් වැළකී සිටීම මාට කොයිතරම් ලාභයක්ද? කොයිතරම් සැනසීමක්ද? කොයිතරම් මේකෙන් මට පිං රැස් වෙනවද? කියලා ඔන්න ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳව ආනිසංස කල්පනා කරනවා. ඒක ලොකු ආශිර්වාදයක්. ඒ වගේම මම සොරකම් කිරීමෙන් වැළකීලා සිටින කෙනෙක්. මම සොරකමින් වැළකීම කොයිතරම් යහපතක්ද? කොයිතරම් ලාභයක්ද? කොයිතරම් මහා බලවත් කුසලයක්ද? කොයිතරම් මහා සමාජ සේවාවක්ද? ශාලිකා, හොරකමින් වැළකීලා ඉන්නවා කියලා කියන්නේ මහා සමාජ සේවාවක්. එහෙමයි සමිනහන්. ඒ සමනේ අපි සමාජ සේවකයා කියලා කියන්නේ නැති බැරි අයට ගෙවල් හදලා දෙනවා නම්, පාරවල් හදලා දෙනවා නම්, පාලම් හදලා දෙනවා නම්, එතකොට පාසල් ළමුන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරන අපි ඇයට කියන්නේ සමාජ සේවකයා කියලා. එතන සමාජ සේවාවක් සිද්ධ වෙනවා. නමුත් සැබවින්ම සමාජ සේවකෙක් වෙන්න පුළුවන් යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවනම්, සොරකමින් වැළකීලා ඉන්නවනම්. එහෙනම් තමන් සොරකමින් වැළකීලා ඉන්න කෙනෙක්ද කියලා තමන් තමන්ගෙන් අහන්න ඕනේ. තව කෙනෙක් තව කෙනෙකුට හොරා කියලා කියන්න පුළුවන්. තේරෙනවද? ඇතැම් විට ඒ හොරා කියන කෙනා හොරකම් කළා තියෙන්නත් පුළුවන්, නොකරලා තියෙන්නත් පුළුවන්. එහෙමයි සමහරවිට. කරලා තිබ්බොත් චෝදනාව කෙලින්ම යනවා, කරලා නැත්නම් චෝදනා කරන කෙනාට ඒක විපාක වෙනස පස්සෙන් එනවා. චෝදනා කරන කෙනාට. ඒ අභූතයෙන් චෝදනා කිරීම හේතු කරගෙන. ඇයි වැරදි නොකරපු කෙනෙකුට වැරදි කාර්යයක් කියලා චෝදනා කරනකොට? ඒක හරි අපරාධයක් වෙනවනේ. දැන් ඒකද බුදුරජාණන් දේශනා කරන්නේ යම් කෙනෙක් වැරදි කරලා කරේ නැහැ කියනවනේ. යම් කෙනෙක් වැරදි කළා කරේ නැහැ කියනවනේ. යම් කෙනෙක් වැරදි නොකල කෙනෙක් වැරදි කාර්යයක් කියලා අභූතයෙන් චෝදනා කරනවනේ.
මේ දෙන්නව නිරේදි සමාන වෙනවා කියනවා. නිරේදි සමාන තැනක උපදිනවා. ඒ කියන්නේ සම්මස නිරේගාමි කාරණයක්. නිරේගාමි කාරණයක් ශාලිකා මේක. මේක බරපතල දෙයක්. කෙනෙක් යම් කෙනෙක් වැරදි කරලා කරේ නැහැ කියලා ප්‍රතිඥා දෙනවනම්. යම් කෙනෙක් වැරදි නොකරපු කෙනෙකුට වැරදි කාරයා කියලා එහෙම චෝදනා කරනවනම් අභූතයෙන් ඒ දෙන්නම නිරේදි සමාන වෙනවා කියනවා. ඒ කියන්නේ විපාක සමානයි. එහෙමයි සල්. නැත්නම් වැරදි කරන කෙනාටත් විපාක ලැබෙනවා. වැරදි නොකරපු පිරිසිදු අයට චෝදනා කරාට පස්සෙත් ඒ විපාකෙම ලැබෙනවා. එහෙමයි සමිනා. මේක මහා බරපතල කාරණයක්. ත්‍රිශාලිකා සීලානුස්සතියේදී දෙවෙනි සිල්පදේ වගේම තුන්වෙනි සිල්පදෙත් බලනවා. විවාහක අවිවාහක කතාවක් නැහැ ශාලිකා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සීකාපදං සමාදියාමි කියන කාරණේට. එහෙමයි සමිනා. අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙමයි. අපි තේරුම් ගන්නට ඕනේ මම කාමී වර්ධව හැසිරීමෙන් වැළකීලා ඉන්න කෙනෙක්. මේක මට මොන තරම් යහපතක්ද? මොන තරම් මානසික සතුටක්ද? මානසික තෘප්තියක්ද? අපේ ස්වාමිනස දැන් කාමයෙන් වරදව හැසිරීමෙන් වැළකී සිටීමෙන් ලැබෙන අපිට ලැබෙන දේවල් ගැන අපි හිතුවොත් එහෙම එහෙමනේ මානසික උත්තේජනයක් අපි ඇති කරගන්න අපේ ස්වාමිනස. කුසල් විපාක ගැන අපි හිතුවොත් ඒකත් මම හිතන්නේ ශ්‍රේෂ්ඨ වේවි කල්පනා කිරීම. අනිවාර්යයෙන්ම ශාලිකා. ඉතාමත් කරුණාවෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා ඒ පිළිබඳව අපිට පැහැදිලි කර දෙන්න මේ විරාමයෙන් අනතුරුව. අපේ ස්වාමිනහස දැන් ඔබ වහන්සේ අපිට සීලානුස්සතිය පිළිබඳව පැහැදිලි කර දෙමින් සිටින අවස්ථාව මේ. කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ බොහෝ වැරදි සිද්ධ වෙලා තිබෙනවා නම් බුදුපියාණන් වහන්සේ අපිට මතක් කරනවා ශෝක කරන්න එපා, වෙච්ච දේ ගැන පසුතැවිලි වන්නට එපා, මේ මොහොතේ ඉඳලා නිවැරදිවන්න කියලා. ඉතින් ඒ තරම් සහනශීලී මඟ පෙන්වීමක් ඔබට කොහෙන්ද ලැබෙන්නේ? ඉතින් එහෙමනම් අපි ස්වාමීන් වහන්සේගෙන් පහදා ගනිමු. උන්වහන්සේ අපිට කාමේහි වරදවා නොහැසිරීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ නැත්තම් කුසල් විපාක පිළිබඳව පැහැදිලි කර දෙන්නට සූදානම් වන අවස්ථාව මේ. ස්වාමීන් වහන්ස, ශාලිකා මං එහෙදි උපුටා ගන්නවා සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් අට්ඨක නිපාතේ දාන වර්ගයේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කරුණක්. හොඳයි. මම මූලාශ්‍ර කියන්නේ ශාලිකා, අපි අර අපිට හිතෙන කරුණු කියනට වඩා සම්බුදු නිර්දේශයේම විග්‍රහ කරනවා නම් අපි නොමග යන්නේ. පැහැදිලි සමි. විශේෂයෙන් මේ ධර්ම කථික ස්වාමීන් වහන්සේලාට උනත් තමන් හිතෙන කාරණා කියලා තමන්ට පාඩු සිද්ධ කරගන්නට වඩා හොඳයි. සම්බුදු නිර්දේශයේම උපුටා දක්වනවා නම් ඒක තමයි අපි බුද්ධ ශාසනයේ කරන උතුම්ම කටයුතු බවට පත් වෙන්නේ. එහෙමයි සමිනහන්ස. ශාලිකා මේ පුඤ්ඤාවිසන්ත සූත්‍රයේ මෙහෙම සඳහනක් තියෙනවා. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා වැරදිකාම සේවනයේ අතහැර වැරදිකාම සේවනයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, වැරදිකාම සේවනයෙන් වැළකී සිටින ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්‍යයන්ට අභය දෙයි. බිය නැති කරන කෙනෙක් සමාජයේ කාමී වර්ධව හැසිරීමෙන් වැළකීලා සිටින කෙනා. එහෙමයි සමි. ඒ කවුරුත් කිසිම කාන්තාවක් තමන්ගේ පුරුෂයා තමන්ට අහිමි වෙයි කියලා දුකින් ඉන්නේ. එහෙමයි. කිසිම බිරිඳක් තමන්ගේ ස්වාමියා තමන්ට අහිමි වෙයි කියලා බයෙන් ඉන්නේ. කාන්තාවන්ගේ පැත්තෙනුත් පුරුෂයන්ගේ පැත්තෙනුත් ඒ අය නිර්භය වෙ ඉන්නවා. මොකද කවුරුත් කාවත් පොළඹ ගන්න නැති නිසා. එහෙමයි. තමන් නිසා. එහෙමයි. එතකොට ඒකයි කියන්නේ එතනදී අප්‍රමාණ සත්‍යෙන්ද අභය දෙයි. අවෛරය දෙයි. ඒතර කවුරුත් කාගෙනත් වෛරයක් ඇති කරගන්නෙත් නේ. එහෙමයි සර්. ඒ තමන්ගේ සහායකයා හෝ සහායිකාව තව කෙනෙක් දැහැගන්න හදනවා නම් එතන වෛරයක් හට ගන්නවා. ඒ වෛර පරිගැනීම බවට පත් වෙනවා. ඊට පස්සේ ඇතැම් විට ජීවිත හානි පවා සිද්ධ වෙන්නට ඉඩකඩ තියෙනවා. අපි ගත්තොත් උසාවි ගාන යන්නට වෙනවා. ධනිය වේදන් එනවා, අපකීර්තියට පත් වෙනවා. දැන් මේ අවෛරයේ දන් දෙන කෙනෙකු බවට පත් වෙනවා. කාමී වර්ධව හැසිරීමෙන් වළකින කෙනා. ඒ වගේම ශාලිකා නිදුක් බව දෙයි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ සමාජයේ නිදුක් බවට පත් කිරීම නම් බෙහෙත් ඖෂධ බෙදලා සායනයක් පවත්වනට වඩා අපි කාමී වර්ධව හැසිරීමෙන් වළකිනවා නම් සමාජයට ඔහු නිදුක් බව දෙන කෙනෙක් බවට පත් වෙනවා. අපේ ස්වාමීනස දැන් උතනදී මේ නිදුක් කියන කාරණේ රාග ද්වේෂ මෝහ කියන කාරණා එක ඇති වෙන එකක් නේද? ඔව් ශාලිකා, ඒක පරමාර්ථ වශයෙන් ගන්නකොට ඒක ගැඹුරු අර්ථය එතන තමයි. හොඳයි. ගැඹුරු අර්ථය තුල තියෙන්නේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, තණ්හක්ඛය කියන කාරණා ටික. එහෙමයි. අමුශාලකයින් මෙපිට දැන් ගිහි ගෙදර ගත කරන කෙනෙක්ටනේ පංචශීලයේ දෙන්නේ. දැන් පැවිද්දෙකුට නම් බුදුරජාණන් වහන්සේ කාමීසු මිච්ඡාචාරා නෙමෙයි දෙන්නේ සිල්පදේ. අබ්‍රහ්මචර්යාව වේරමණී සීකාවද සමාදියා. මේකෙනි දැන් කාමීසු මිච්ඡාචාරක වට පස්සේ විවාහක සැමියා බිරිඳ අතර තියෙන කායික සම්බන්ධය ඒක සම්මුති ලෝකය. එහෙමයි. ඒක සිත් සම්පන්නයි. ඒක ලෝකේ අනුමත කරනවා. නමුත් මෙතෙන්දී අදහස් කරන්නේ ඒ ස්වාමියා සහ බිරිඳ අතර තියෙන සම්බන්ධය නෙමෙයි. ඒක ලෝකේ ශිෂ්ටත්වය. එහෙමයි. නමුත් පැවිද්දන්ට විස්තර කරන්නේ ඒ කියන්නේ ඒ විවාහක ස්වාමියා බිරිඳ අතර තියෙන සම්බන්ධයක්වත් ඔබ පවත්වන්න එපා. එහෙමයි. ඔබ ඒකෙන් සහමුලීමක් මිදින්න. එහෙමයි. ඒත් බලන්න තමන්ගේ ශ්‍රාවකයා කොච්චර පිරිසිදු කෙනෙක් බවට පත් කරනවද කියලා. පැහැදිලි අපේ සමිනහන්ස. ශාලිකා මේ දි තියෙනවා සඳහන මෙහෙම. අප්‍රමාණ සත්වයන්ට අභය දෙයි, අවෛරය දෙයි, නිදුක් බව දෙයි. නිදුක් බව දෙයි කියන කාරණේ අපි නැවතුනේ. හොඳයි. ඒත් නිදුක් බව දෙනවා කියලා කියන්නේ දැන් හිතන්නකෝ කාගේ හරි ස්වාම පුරුෂේ තවත් අනියම් කාන්තාවක් විසින් දැහැගන්නවා කියලා වෙලා. කොච්චර ඒ බිරිඳ දුක් විඳිනවද? නේද? දැන් විවාහයකට පත් වෙන්නම දෙන්නේ ලොකු අවබෝධයක් ඇතුව.
ප්‍රේමයෙන් එකන ආදරයෙන් පටන්ගත විවාහයක් වේවා යෝජිත විවාහයක් වේවා කෙනෙක් කාවත් බලෙන් බැඳගන්නේ නැහැ. ඒතර දෙන්න කොමහරි එකට අපි ජීවත් වෙමුයි කියලානේ ජීවිතේ පටන් ගන්න. එහෙමයි. ඒතර දෙන්නෙක් එහෙම ජීවිතයක් පටන් ගද්දි පටන් අරගෙන යනකොට තව කෙනෙක් ඩැහැ ගන්නවා නම් ඒක ලොකු දුකක් නේද? මානසික උමතුවක් බවට පත් වෙනව නේද? එහෙමයි සර්. ඉතින් ඒක නිසා මෙතන සත්වයන්ට මේ නිදුක් බව දෙයි කියලා කියන්නේ ඒකයි. අනික අපි හිතමුක වැඩිහිටි අම්මා තාත්තා කෙනෙක් නම් ඒ අනියම් සම්බන්ධතා නිසා ඒ අයට දාව ඉපදිච්ච දරුවෝ කොච්චර දුක් විඳිනවද? එහෙමයි. අපකීර්තිය වාගේ තාත්තා මේ වගේ කෙනෙක් නේ වාගේ අම්මා මේ වගේ කෙනෙක් නේ කියලා සමාජයේ ලොකු ළමයින්ට කිව්වොත් එහෙම ඒ ළමයින් පවා වෛරයෙන් තරහෙන් පරිගන්න චේතනාවන්ට පත් වෙනව නේද? එහෙමයි. අපි මේක ගැඹුරින් කල්පනා කරලා බලන්නට ඕනේ. ඒකයි ශාලික මම අර කිව්වේ. මේකේ අර පරමාර්ථයේ තියෙන්නේ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ තණ්හක්කේ. ඉන් මේ පිට සම්මුති ලෝකයේ තුල ජීවත් වෙනකොට අපිට මේ වගේ කාරණා ටික කල්පනා කරන්න වෙනවා. එහෙමයි සර්. සියල්ලේ අවසානයේ තමයි කෙලෙසුන්ගේ නිදහස් වීම. නමුත් ඉන් මේ පිට අපි ජීවත් වෙන්න දෙපෙයියේ මිනිසුන් හැටියට. එතකොට මේක විස්තර කරනවා ඒ ශ්‍රාවකයා අප්‍රමාණ සත්‍යයන්ට අභේදී අවෛරයේදී නිදුක් බවදී අප්‍රමාණ වූ බිය නැති වෛර නැති නිදුක් බවට හිමිකරුවෙක් වේ. ඒ කියන්නේ තව කෙනෙකුට අභය දුන්නට පස්සේ තමන්ට අභය ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව කෙනෙකුට අවෛරය දුන්නට පස්සේ තමන්ට අවෛරය ලැබෙනවා. කියන්නේ වෛරයක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවා. තව කෙනෙකුට නිදුක් බව දෙනකොට තමන්ට නිදුක් බව ලැබෙනවා. එනම නිදුක් නිරෝගී බව කියලා කියන්නේ බෙහෙත් ඖෂධ ලබා දීම ආහාර පාන මූලික ඇඩදල පහසුකම් ලබා දීම විතරක් නෙමෙයි. එහෙමයි. යම් කෙනෙක් සතුන් මෙරීමෙන් වළකීද, සොරකමින් වළකීද, කාමයේ වර්ධව හැසිරීමෙන් වළකීද, බොරු කීමෙන් වළකීද, ඒ වගේම මත් වතුර, මද්දසාර, මත් වෙන දේවල් වලින් වළකීද, මේ පුද්ගලයා සමාජයට අභය දෙන කෙනෙක්, අවෛරය දන් දෙන කෙනෙක්, නිදුක් බව දන් දෙන කෙනෙක්. එහෙමයි. කොයිතරම් ගැඹුරක් සර්වඥතා ඥානයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවද? හැබැයි මේ කාරණා තියෙන්නේ අපි අර හිතන් ඉන්න જાතිය මේ අර ලොකු අභිධර්ම කාරණේක නෙමෙයි පංචශීලයේ තුල. එහෙමයි සර්. දැන් ඇතැම් විට ශාලිකා බොහෝ විට පංචශීල රකින්න බොහෝ අය උනන්දු වෙන්නේ නැහැ. නමුත් අර ගැඹුරු ධර්ම කාරණා අවබෝධ කරන්න යන ප්‍රවණතාවයක් වර්තමානයේ තුල තියෙනවා. එහෙමයි. ඇතැම් විට අල්ලපු ගෙදර මනුස්සත් එක්ක hina වෙන්නේ නැහැ. ඇතැම් විට උදේට මුණ ගැහෙන කෙනාට තෙරුවන් සරණයි කියලා හරි සුබ උදෑසනක් වේවා හරි කියලා කියන්නේ නැමුණ එල්ලගෙන යනවා. හැබැයි බලද්දි අභිධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. අභිධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ hina නොවීම නෙමෙයි. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ඇති වෙන්න ඉතිපේ. එහෙමයි. දැන් සිනහව කියන්නේ ශාලිකා කෙනෙකුට අපිට නොමිලේම ලේසියම දන් දෙන්න පුළුවන් දෙයක්. එහෙමයි ස්වාමිනාස. දැන් උදේ පාන්දර මුණ ගැහෙන කෙනා නේ ශාලිකා මේ ඔෆිස් එකට එනකොට ඔබත් එක්ක මුණ දීලා කතා කරන මූණ එල්ලගෙන හිටියොත් එහෙම ඔබේ හිත කඩා වැටෙන්න ඉඩ තියෙනව නේද? එහෙමයි. මේ මොකද මම මොකක් හරි කරලාද? මොකක් හරි අවුලක්කට අරගෙන එහෙම හිතෙනවනේ. නමුත් උදෑසන මුණ ගැහෙද්දිම සුබ උදෑසනක් වේවා. තෙරුවන් සරණයි වගේ ආමන්ත්‍රණයක් කරනකොට කොච්චර ලස්සනයිද බලන්න. හිත පිනා යනවා. නේද? උදේසනම හිතේ ප්‍රමුදිතභාවය ගොඩ නැගෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්ද විස්තර කරනවා මහණෙනි මේ අග්‍ර දාණයක් යයි දත යුත්තේය. එන මේ කාමී වර්ධව හැසිරීමෙන් වැළකීම කියලා කියන අග්‍ර දාණයක්. එහෙමයි ස්වාමීන් වහන්ස. ඇයි සමාජයේට අවෛරය දන් දීලා, නිදුක් බව දන් දීලා, අභය දීලා, ඒ වගේම බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේය. බුද්ධ ආදී උතුමන්ගේ પરම්පරාවට අයත් වූ දෙයක් බව දත යුත්තේය. පෞරාණික දෙයක් බව, සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක් බව දත යුත්තේ. මෙකල් හීද බැහැර නොකරන ලද දෙයක් බව දත යුත්තේ. අනාගතයේ පහළවන බුදුවරු විසිනුත් බැහැර නොකරනු ලබන දෙයක් බව දත යුත්තේ. නුවණැති උතුමන් විසින් නින්දා නොකරන ලද දෙයක් බව දත යුත්තේ. මේක තමයි කියනවා මහා දාණය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශාලිකා සාමණේ දාණය කියන වචනේත් එක්ක අපි ගන්නකොට අපිට මතක් වෙන්නේ මහල් පොල්, එළවලු, සිල්ලර පළතුරු ආදීනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ බලන්නකම දානය කියන වචනේ පෙන්වන පංචශීලයේ තුල අපි මේ සීලානුසතිය ගැන කතා කරලා. එහෙමයි. ඒතර යම් කෙනෙක් බොරු කීමෙන් වළකිනවනම් ඒ කෙනාත් මහා සමාජ සේවකයෙක්. එහෙමයි. මද්දසාර, මද්ද්‍රව්‍ය, මද් වෙන જાති කොච්චර තියෙනවද ශාලිකා? දැන් මේ මෑතක ওই කැලෙන්ඩර් නඳුරු පළාතක දරුවෙක් ගැලවලලාගෙන මැරුණා. හේතුව මොකද්ද කියලා මම ඇහුවා. ඒතර කිව්වා අලුතෙන් මද්ද්‍රව්‍ය જાතිය කැවලා තිනු අයිස් කියලා. මෙයා මේක පාවිච්චි කරා. මේක පාවිච්චි කරලා පස්සේ නිකන් හැමතිස්සෙම හිනා වෙවි දඟල දඟල ඉන්නවා. එතකොට ඒකේ අර පීඩනේ වැඩි නිසා තමන්ගෙම නිවසේ විදුලි පංකාවට ලණුවක් දාලා ගිලවලලාගෙන සිර කරගෙන තමන් විසින්ම තමන්ගේ ජීවිතේ නැති කරගත්තා. දැන් බලන්න මේ සමාජයේ තියෙන විපත්තිය. එහෙමයි. මේ මොකක් නැති නිසාද? සීල සම්පත්තියක් නැහැ. ඒ කියන්නේ තමන්ට තමන් ගැන වගකීමක් නැහැ. අපි අනුන්ගේ වගකීම් තමයි හැමතිස්සෙම ඉෂ්ට කරන්න හදන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශාලිකා අපි මේ අවුරුද්දේවත් අදිස්ථානයක් ඇති කරගන්නට ඕනේ මේ වර්ෂයේ ආරම්භය නිසා ඔබට වග කියන කෙනෙක් වෙන්න. ඔබ ඔබට වග කියන කෙනෙක් වෙලා විශේෂයෙන්ම ඔබ සෑම උදෑසනකම පුළුවන් නම් දහවලක පුළුවන් නම් හැන්දෑ කාලෙක අනිවාර්යෙන් නිින්දට යන්න කලින් තමන්ගේ සීලය තමන් ආවර්ජනය කරන්න.
සමාදන් වීමක් නෙමේ. සතියේ එක දවසක් සමාදන් වුණාද දිශාලිකා? සමාදන් වෙච්ච එක අදිෂ්ඨාන කරගෙන මෙනෙහි කිරීම තමයි සීලානුසතිය කියලා කියන්නේ. සීලානුසතිය තුලින් වෙන ආනිසංස තව ගොඩක් තියෙනවා. එහෙමයි. මම ඒ පිළිබඳවත් කියලා දෙන්න. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ සඳහා අපි ඉඩ කාලය වෙන් කරගනිමු. මේ විරාමෙන් අනතුරුව අපි සාකච්ඡා කරන්නේ මේ වන විට විශේෂයෙන්ම තමන්ගේ අතින් යම් යම් අඩුපාඩු වැරදි සිදු වෙලා තියෙනවා නම් අපි නිවැරදි කරගන්නේ කොහොමද කියන කාරණේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරෙන් අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පූජ්‍ය කැලණියාචිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ යෝජනා කරනවා සීලානුස්සතිය තුලින් තමන් නිවැරදි වන ආකාරය. උන්වහන්සේ අපිට පංචශීලයට අදාළ බොහෝ කාරණා පැහැදිලි කර දුන්නා. සීලානුස්සතිය තුලින් ඒ තුල හිඳීම තුලින් මෙනෙහි කිරීම තුලින් අපේ ස්වාමීන් වහන්සේ අපි නිරන්තරයෙන්ම රැස් කරගන්නා වූ කුසලය පිළිබඳවත් නැවතත් පැහැදිලි කර දෙමු. ශාලිකා, සීලානුස්සතිය භාවනා වඩන ක්‍රමී අපි පොඩ්ඩක් සදහවුතුන්ට කියලා දෙනවා නම් වටිනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. මොකද අපි කරුණු කිව්වට කියන්නේ මාර්ගය පෙන්වන්නට බෑ. මොකද කරන්නේ කොහොමද කියලා ඉවරලා. මේක කරන්නේ විශේෂ ඇඳුමක් මේකට ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. විශේෂ තැනක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. නමුත් ඉතින් සැහැල්ලු ඇඳුමක් විශේෂ තැනක් තිබ්බොත් ගොඩක් වටිනවා. ගොඩක් හොඳයි. හොඳයි ස්වාමීනි. නමුත් ඒකට එහික අනිවාර්ය සාධකයක් කියලා සලකන්නට එපා. භාවනා කියන වචනෙත් එක්ක ශාලික අපිට හිතෙන්නේ සුදු ඇඳගත්ත වම් මත උඩ දකුණු මත තියාගත්ත දෙනෙත් අඩවම් කරගත්ත කෙනෙක්නේ. එහෙමයි. මේක ඒ ඉරියව්වම අත්‍යවශ්‍ය නැහැ. ඒ ඉරියව්ව පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. එහෙමයි ස්වාමීනි. අපිට භාවනාවෙන් වඩන්න තියෙන්නේ කය නෙමෙයි හිත. භාවනාවෙන් හැදෙන්නේ හිත. හිත හැදෙනකොට කොටින්ම ශාරීරිය පව පාට වැටෙනවා. ඇයි ඒ හිතේ පාට ශරීරයෙන් පේනවා? එක්තරා වෙලාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ පළසමුව අතින්ට සමවැදිලා වැඩම කරනකොට මුගලන් මහරහතන් වහන්සේ අහනවා, ආශ්මතුනි අද නම් හරිම ප්‍රසන්නයි. එහෙමයි. හැම පැහැයක් දිලිසෙනවා. අද මොකද්ද ඔබ වහන්සේ අනුගමනය කරපු සමාපත්තිය? බලනතර භාවනා කරපු එක ශරීරේ පේන්නේ නැද්ද එහෙනම්? අපි හිතේ දුකෙන් ඉන්නකොට අනිත් අය අහන්නේ නැද්ද මොකද මූණ ඉල්ලගෙන ආද? එහෙමයි. මොකද නිකන් ඔයා කළු වෙලා වගේ. මොකද නිකන් මූණ බෙරි කරගෙන ඉන්නේ. හිතේ අවුල කයටත් දැනෙනවා. එහෙමයි. ඒ හිතේ අවුලනේ. එතකොට හිත හැදුනහම ශාලිකා, ඒ හැදිච්ච හිතේ ප්‍රමුදිත භාවය ශරීරයටත් බලපානවා. ඒතර සීලානුසතියදී බුදුරජාණන් විස්තර කරන්නේ, ඉද බික්කවේ අරිය ශාවකෝ අත්තනාව සීලතෝ අනුස්සරති. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා තමන්ගේ සිල්පදයම මෙනෙහි කරනවා. තමන්ගේ සීලේ මෙනෙහි කරනවා. ඒත් තමන්ගේ සිල්පද මෙනෙහි කරනකොට මම සතුන් මැරීමෙන් වැළකීලා ඉන්න කෙනෙක්. මම සොරකමින් වැළකීලා ඉන්න කෙනෙක්. මම කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීලා ඉන්න කෙනෙක්. මම බොරු කීමෙන් වැළකීලා ඉන්න කෙනෙක්. මම මද්දසාර මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා ඉන්න කෙනෙක්. ඒක මූලික වශයෙන් එහෙම සීකරන්න පුළුවන්. මෙහෙම සීකරන්නත් පුළුවන්. මම මෙපමණ කලක් සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නවනේ. එතකොට ඒ තහක් යා පිටම අවුරුදු 2 3 4 5 6 ඊට එහා සතෙක් මරලා නැහැ. කොච්චර සතුටක්ද? ලොකෝ හිතට මානසික ශක්තිය බලයක් ගොඩ නැගිනවා. මම මෙච්චර කාලයක් සොරකම් කරලා නැහැ. මම මෙච්චර කාලයක් කාමයේ වර්ධව හැසිරලා නැහැ. මම දන්න කියන කාලෙක ඉඳලා බොරුවක් කියලා නැහැ. මම දන්න කියන කාලෙක ඉඳලා මද්දසාර මද්දරව පාවිච්චි කරලා නැහැ. එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්. ඒතර කෙනෙකුට මෙහෙම මෙනෙහි කරන්න බැරි වෙන්නත් පුළුවන් ශාලිකා. කෙන මිනිස්සුන්ට වර්ධිනවනේ කෙලෙස් නිසා. සමනේ අපි ඒකට කියන්නේ හිත හදාගන්නත් එක්ක අපි ඉතින් පුතජනයින කියලා කියනවනේ. එහෙමයි සම්. ශාලිකා ගොඩක් දොටේ පුතජනයි කියන වචනේ මිනිස්සු වංචනිකව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු පුතජන කියන ලේබලේ දාලා වැරදි කරනවා. එහෙමයි. අපි ඉතින් තාම කෙලෙස් සහිත අයනේ. ඉතින් අපිට සිල්වත් වෙන්න බෑනේ. අපි ඉතින් දුස්සීලකමක් කරන එක ඉතින් මොකද කරන්නේ? මිනිස්සු අර ගහනට ඒක වහගන්නවා පුතජන කියන ලේබලේ දාලා. හැබැයි ඔබ රවට්ට ගන්නේ ලෝකයාව නෙමෙයි. ඔබ රවට්ට ගන්නේ ඔබේ හෘද සාක්ෂියයි. ඔබ රවට්ට ගන්නේ ඔබ වයි. ඔබ රවට්ට ගත්ත කලගෙන ඔබ ලොකුම රැවටිලිකාරයා ඔබ තුලින්ම නිර්මාණය කරගත්ත කියන එකයි. ශාලිකා අපිට ලෝකයාව රවට්ටන්නට පුළුවන් ලේසියෙන්. ඒ කියන්නේ දේශපාලනය කරන අය ඡන්දකාලට ඡන්දදායකයන්ව රවට්ටනවා වගේ. එහෙමයි ස්වාමීනාහස. අසවල් දේ දෙන්නම්, අසවල් දේ දෙන්නා රස්සා දෙන්නම්, මෙච්චර ඇති කරන්නම්, මේ ව්‍යාපාර ඇති කරන්නම්, විදේශ ආයෝජන ගේන්නම්. කොච්චර පොරොන්දු දෙනවදනේ? ඒ පොරොන්දු වලින් 10%ක් ඉෂ්ට කරනවද බලන්නකො. නෑ නේද? 90%ක්ම ඉෂ්ට වෙන්නේ නෑ. මම අර 10% කියලා කිව්වට ටික වැඩිපුර තියලා. එහෙමයි. ඒ වගේ අපිට අපි පිළිබඳව විග්‍රහයකට එන්න එපේ. අපි පිළිබඳව අපි විග්‍රහයට එනකොට හිතන්නක ඔබ ඊයේ දවස වෙනකන් ඊයේත් ඔබ යතින් සතෙක් මැරුණා. ඊයේත් ඔබ අතින් සොරකමක් කෙරුණා. ඊයේත් ඔබ අතින් කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වුණා. ඊයේත් ඔබ කාට හරි බොරුවක් කිව්වා. ඊයේත් ඔබ ගෙදර එනකොට මද්දසාර පාවිච්චි කරලා ආවා. මද්දරව පාවිච්චි කරලා ආවා. ඊයේ වෙනකන් ඔබ වැඩිකාරයෙක්. ඔබ අද උදේ පන්සල් මළුව වැඩසටහන පටන් ගන්න කලිනුත් ඔබ ගැන හිතන් හිටියේ මම වැඩිකාරයෙක්, මම පවුකාරයෙක්, මම දුස්සීල කෙනෙක්. නමුත් ඔබට දැන් හැදෙන්න මේ ක්‍රමය කියලා දෙනවා. බුදුරජාණන්සේ ධර්මයේ ඒ වගේ එකක්. දැන් හැදෙන්න පටන් ගන්න. ඔබ පෙර වැරදි අතහැරලා දාන්න. අඟුලිමාල අච්චර අපරාධ කරලා ඒ සියලු වැරදි අතහැරලා දැම්මනම්
ඔබ කවදාවත් මේ මිනිස්සු දාහක් නෙමෙයි අඩුගාණ කෝමි දාහකත් මරලා නැති වෙතිනි. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒත් ඔබ ගැන හිතලා ඔබට සතුරු වෙන්න පුළුවන් කාරණා කොච්චර තියෙනවද නේද? ඔබ මහා පරිමාණයේ මංකොල්ල කෑම් කරපු නැති කෙනෙක්. ඔබ මහා පෞල් 100 200 පෞල් ජීවිත කඩා කප්පල් කරපු නැති කෙනෙක්. ඔබ උසාවි පොලිසිය ගාන ගිහලා එහෙම මහා ජනයා මැද ඈ නඩු කාරවරු ඉදිරියේ බොරු නොකියපු කෙනෙක්. ඔබ ඉස්කාගාරයක් ගෙදර පවත්වාගෙන හැමතිස්සෙම බෝතලේ කටේ හලාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. ඔබට යම් යම් සුළු වැරදි තියෙනවා. හැබැයි සුළු වැරදි තියෙනවා කියලා ඔබට ඒ ගැලවෙන්න බෑ ඒ පාපයෙන්. එහෙමයි. පාපේ ශාලිකා පුංචි උනත් ලොකු උනත් පාපේ පාපේමයි. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරන්නට ඕනේ අද උදේ වෙනකම් මම ගැන මම වැරදි කෙනෙක් හැටියට හිතුවේ. හැබැයි දැන් ඉඳලා මම මෙන්න මෙහෙම සිහි කරනවා. මම දැන් උදේ සමාදන් වුණා පංචශීලයේ. මම දැන් සතුන් මැරීමෙන් වැළකී සිටින කෙනෙක් මි. මම සොරකමෙන් වැළකී සිටින කෙනෙක් මි. මම කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකී සිටින කෙනෙක් මි. මම බොරු කීමෙන් වැළකී සිටින කෙනෙක් මි. මම මත් වතුර මද්දර්ව පාවිච්චියෙන් වැළකී සිටින කෙනෙක් මි. ඔය කාරණා පහ හිතද්දීම ඔබට ඔබ ගැන පුදුමාකාර සතුටක් ඇති වෙනවා. බුද්ධ දේශනාවේ මහානාම සූත්‍රය විස්තර කරන්නේ බුදුරජාන් වහන්සේ මේ සීලානුසුද්ධි භාවනා වඩනවා නම් න රාග පරිවිතං චිත්තං හෝති. ඒ වෙලාවට යාගේ හිත රාගේ ඤට වෙන්නේ නැහැ. න දෝෂ පරිවිතං චිත්තං හෝති. ඒ වෙලාවට යාගේ හිත දේශේ ඤට වෙන්නෙත් නැහැ. න මෝහ පරිවිතං චිත්තං හෝති. මෝහෙන් හිත යටපත් වෙන්නෙත් නැහැ. අර සීලයේ ගැන ආවර්ජනය කරනකොට සිහි කරනකොට. එහෙමයි සරණා. උජුගත මේවස්ස තස්මීන් සමේ චිත්තං හෝති. අත්තනාව සීලතෝ අනුස්සරති. තමන්ම තමන්ගේ සිල්පද සිහි කරන නිසා තමන්ගේ හිත ඍජු එකක් බවට පත් වෙනවා. ශාලිකා මේ හිතේ තියෙන ඇද බවක්. මේ හිතේ ඇද බව ඇති වෙන්නේම රාග දේශ මොහ නිසා. සීලනුසුදි භාවනාව කරනකොට අර රාගයෙන් ඇදෙච්ච සිත ඍජු එකක් බවට පත් වෙනවා. එහෙමයි සාමනේ. ඒ ඍජු විතර හිතට කියනවා උජුගත චිත්තෝ කියලා කියනවා. ඒ ඍජු හිත යම් කෙනෙක් පවත්වනවා නම් ඍජු හිතෙන් සමන්විත කෙනා තමන්ගේ සීලය සිහි කිරීම හේතු කරගෙන ප්‍රමුදිතභාවය ලබනවා. එහෙමයි සාමනේ. ප්‍රමුදිතස්ස ප්‍රමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිතභාවයෙන් යුක්ත කෙනාට සතුට උපදිනවා. ප්‍රීතිය පීති මනස්සකායෝ පස්සම්බති. ප්‍රීතියෙන් ඉන්න කෙනාගේ සිතකය සැහැල්ලු වෙනවා. පස්සද්දකාය සුඛං වේදීයති. ඒ කියන්නේ සිතේකයි සැහැල්ලුව එක්කම ඇතිවෙන ප්‍රතිඵලය තමයි තමන්ට ලොකු සතුටක් සනීපයක් සැපයක් දැනෙනවා. එහෙමයි සරණා. මේක ශරීරයටත් දැනෙනවා මේක හිතටත් දැනෙනවා. ඒ වගේම සුඛිනෝ චිත්තං සමාධියති. සැප ඇති කෙනාගේ හිත එකඟ වෙනවා සීලානුසති භාවනාව තුල. එතකොට මේ පුද්ගලයාට කියනවා ශාලිකා අවුල් වෙච්ච ලෝකේ අවුලක් නැතිව ජීවත් වෙන කෙනා. එහෙමයි සෝ. විසමගතාය පජාය සම්මප්පත්තෝ විහෙරති. අවුල් වෙච්ච ලෝකේ අවුලක් නැතුව ජීවත් වෙන කෙනා. ඒ වගේම රෝගී වෙච්ච ලෝකේ අභ්‍යාපජ්ජාය පජාය සබ්භ්‍යාපජ්ජෝ විහෙරති. එහෙමයි ස්වාමිනාස. රෝගී වෙච්ච ලෝකේ ගොඩක්ම රෝගී වෙන්නේ ශාලිකා මානසින්නේ. එහෙමයි. මානසිකව රෝගී වෙන ලෝකේ මානසේ නිරෝගීව ඉන්න කෙනා. ඒ වගේම ධම්මසෝතං සමාපන්නෝ සීලනුසුතිං භාවේති. ධර්ම දහම් සැඩපහරට. සැඩපහර කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් නිවන කියන්නේ සාගරේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අහු වෙනවා කියනවා. මොකක් කරන කෙනාද? සීලානුසුති භාවනාව වඩන කෙනා. එහෙනම් ශාලිකා පංචශීලයේ කියලා කියන්නේ නිකම්ම නිකන් සම්ප්‍රදායික අංගයක් නෙමෙයි. වැඩක් කරන්න කලින් කරන පූර්ව කෘත්‍යයක් නෙමෙයි. මම මුලින්ම සඳහන් කළා. ඒක කෙලින්ම ඔබ ඍජුවට නිවන දක්වාම ඇදගෙන යන මහා පුණ්‍ය ප්‍රවාහය. එහෙනම් සීලානුසතිය වඩනවා කියන එක අපේ මේ මානසික ආතතිය, ශනික ආවේග අපිට අපේ ජීවිත අපිරියාවීම එපා වීම අනිත්‍ය සම්බන්ධයෙන් අපිට හටගන්න නුරුස්නා බව මේ ඔක්කොම පාලනය වෙන්න අපිට සීලානුසතියෙන් පුදුමාකාර අනුබලයක් ලැබෙනවා. ඊටමත් යහපත් ස්වාමීන් වහන්ස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති සැඩපහරට ලක්වන්නට නම් ඔබ සීලානුසතිය වැඩි යුතුයි. මේ වර්ෂයේ මේ මොහොතේ ඉඳන් මේ උදැස්සන සිට ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා. ඔබ දැන්මම සමාදන් වන්න පංචශීලය සීලානුසතිය මෙනෙහි කරන්න. ඒ තුලින් ඔබට ඔබේ ජීවිතය මේ මොහොතේ පටන් නිවැරදි කරගන්නට ශක්තිය ලැබේවි. ඔබේ දරුවාවත් ඊට හුරු කරවන්න. එමනම් අපි කෙටි විරාමයකට ගිහිල්ලා අපේ ස්වාමීන් වහන්සේ සීලානුසතිය අපිට පැහැදිලි කරලා දුන්නා. කෙනෙක්ට ජීවිතය නිවැරදි කරගන්නට සැබෑ උමනාවක් තියෙනවා නම් ඒ පුද්ගලයා සෑම උදෑසනකම තමන් රකින්නා වූ පන්සිල් පිළිබඳව මෙනෙහි කිරීම සීලානුසතිය තුලින් කළ යුතු ආකාරය උන්වහන්සේ තමත් කරුණාවෙන් පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ දානය ගැනත් කතා කළ යුතුමයි. මොකද අපේ නිවන් මාර්ගයේ බොහෝ බරක් දරන්නේ මේ දානය. ඒ ගැනත් ඔබ වහන්සේ සමග සාකච්ඡා කළ යුතුයි. අඩක්ම දානය විසින් දරනවාද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙමේ ඒක අවබෝධ කරගත යුතු ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්ස. ඒ වගේම පුංචි දරුවන්ට වැදගත් වෙන කාරණයක් මම විශේෂයෙන්ම ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට කැමති. පේත වස්තුවේ සඳහන් යම් සිද්ධියක් සිහිපත් වෙනවා. අපි ඇයි සෙල්ලමටවත් පව් කරන්න හොඳ නැත්තේ කියන කාරණේ අපේ ස්වාමීන් වහන්ස. පුංචි කාලෙදී යම් යම් දේවල් වල ඒ තරම් අවබෝධයක් නැහැ. සංසාරේ අපි පුරුදු පුහුණු කරපු දේවල්
අවධිකරගන්න සමත්දරුව තමයි පුංචි කාලෙදම සමහල්ලාට මහනදම් පුරන්න නැත්තන් සුවිශේෂි හැකියාවන් සහිතව ඉතාමත් සිල්වන්ත ජීවිතවලට යොමුවෙන. නමුත් අපේ සමිනාස මේ වැඩිහිටිවිය දක්වා සමහර අයට මේ පව්පින් අඳුරගන්න බෑ. කොහොමද අපේ සමිනාස ඔබහන්සේ පහදා දෙන්නේ අපි සෙල්ලමටවත් ඇයි පව් නොකිරිය යුත්තේ කියන කාරණය අපේ ස්වාමිනහන්ස එය මේ මොහොතේ කතා කළ යුතුයැයි මා කල්පනා කරනවා. ශාලිකා, ඔය පංචශීලය ගැන අපි දැන් දිගින් දිගටම කතා කළේ. එහෙමයි ස්වාමිනා. ගෙවි ගිය විනාඩි කීපය තුළ ශාලිකා අපි ගත්තොත් එහෙම ওই සිල්පදවල බරපතලම සිල්පදේ බොරු කීම. බුදු දේශනාවේ තියෙනවා බොරු කියන්න පුළුවන් කෙනාට කරන්න බැරි පාපයක් නැහැ කියනවා. ඇයි එහෙම කියන්නේ? කෙනෙක්ව ඝාතනය කරලා කියයි මං ඝාතනය කළේ නැහැ. හරි? සොරකමක් කරලා කියයි මම මේක හොරකම් කරේ නැහැ. කාමී වර්තව හැසිරලා කියයි මම ඔතන හිටියවත් නැහැ. බොරුව කියලා කියයි බොරුව කිව්වේ නැහැ. එහෙමයි. මද්දසාර පාවිච්චි කරලා ඇවිල්ලා කියයි අනේ මම බිව්වේ නැහැ. මම නිකන් ඇදගෙන වැටුනේ කියයි. නේද? එතකොට බොරු කියන්න බැරි කෙනාට කල නොහැකි පාපයක් නැහැ කියන තැනදී බුදුරජාන් වහන්සේ අම්බලට්ටිකා රාහුල වාද සූත්‍රයේදී තට අපූර්ව විග්‍රහයක් කරනවා. එහෙමයි සර්. රාහුල ස්වාමීන් වහන්සේට. හොඳයි. වතුර වීදුරු රූපමවට අරගෙන බුදුරජාන්සේ වැඩ ඉන්න තැන ශාලිකා පුංචි මේසේ ළඟ තියෙනවා වතුර වීදුරුවක්. ඒ වතුර වීදුරුවේ තියෙන වතුර බින්දු කීපයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාන්සේ අහනවා රාහුල ස්වාමීන් වහන්සේගෙන්, රාහුල මේ වාජනේ දිහා බලන්න වතුර පොඩ්ඩක් තියෙනව නේද? එහෙමයි ස්වාමීනි. බුදුරජාන්සේ වතුර ටික වීසි කරනවා. රාහුල දැන් මේ වතුර වාජනේ හිස් නේද මේ වීදුරුව? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ වතුර වාජනේ මුණින් නමනවා. දැන් මේක මුණින් නැමුණා නේද? එහෙමයි ස්වාමීනි. ආය උඩුවතර හරවනවා. දැන් වතුර වීදුරුවේ මොකවත් නැහැ නේද? නැහැ ස්වාමීනි. බුදුරජාන්සේ දෙන්නේ මනෝ උපදේශයක්. මොකක්ද දෙන උපදේශය? රාහුල යම් කෙනෙක් දැනදෙන බොරු කියනවා නම්, එහෙම නැත්නම් දැනදෙන බොරු කියන්න ලැජ්ජ නැත්තම් ඒ කෙනාගේ ගුණධර්ම ටිකයි කියනවා තියෙන්නේ. යම් කෙනෙක් දැනදෙන බොරු කියනවා නම් එයාගේ ජීවිතයේ සියලු ගුණයන්ගෙන් හිස් කියනවා. එයාගේ ජීවිතේ කණපිට හැරිච්ච එකක් කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් බොරු කීම කියන එකේ ශාලිකා මහ බරපතලම දේ. මොකද ලෝකේ බුදුවරු පහළ වෙලා ජයගන්නේ බොරුව නේද? බොරුව පරදලා සත්‍ය ප්‍රකට කරනවා. සත්‍යෙට දෙනවා ජයග්‍රහණය. බොරුවෙන් අත් මිදෙනවා. උන්වහන්සේ අවබෝධ කළේ ශාලිකා සත්‍යනේ. දුක්ඛාරේ සත්‍ය, දුක්ඛ සමුදයාරේ සත්‍ය, දුක්ඛ නිරෝධාරේ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරේ සත්‍ය. එහෙනම් දරුවන්ටත්, තරුණ තරුණියන්ටත්, මැදි වයස ගත කරන අපේ සහෝදර සහෝදරියන්ටත්, වියපත් මෑණිවරුන්ටත්, පියවරුන්ටත්, ගිහි අයටත්, පැවිදි අයටත් සත්‍යවාදී වීම තරම් තව එකම දෙයක්වත් වටින්නේ සත්‍යවාදී කෙනාමයි ශාලිකා සත්‍ය අවබෝධ කරන්නේ. මේ ලෝක ඉතිහාසයේ තුල පෙර බුද්ධ ශාසනවලත් කිසිම බොරුකාරයෙක් නිවන් දැකලා නැහැ. ඒතර නිවන් දකින්නටන් ඒක න සත්‍යවාදී කෙනෙක් ඉන්න නැහැ. ඇත්ත පිළිගන්නට ඕන. එහෙමයි ස්වාමිනාහන්සේ. එතකොට දැන් චතුරාර්ය සත්‍යෙත් කරන්නේ මේක ඇත්තක් නේ කියලා අවබෝධ කරගන්න එකනේ. ඉපදීම දුකයි, දිราපත් වීම දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. මේක ඇත්තක් නේ. ඒතර ඇත්ත කල්පනාකරනද එයා ඇත්ත පිළිගන්න කෙනෙක් වවටපත් වෙන්න එපෙයි. දැන් මේක ගැඹුරු ඒ පරමාර්ථය මම චතුරාර්ය සත්‍ය තුලින් පෙන්වන්නේ ශාලිකා. නමුත් එදිනෙදා ජීවිත ගෙවනකොට අපි ඒ බොරුව කිව්වේ විහිළුවටනේ. එච්චරක හිතන්න එපා. සාමාන්‍යයෙන් අපි අර ඇඟට නොදැනී එහෙම බොරු කියන ස්වභාවයන් තියෙනවනේ. එහෙමයි සර්. ඔයිදී බොරුව කියන එකේදී අර සූකරමුක පේතවත්ව වගේම ශාලිකා අඹසක්කර පේතවත්වෙත් තියෙනවා. එහෙමයි. යහළුව පිරිසක් නාන්න ගියා. නාන්න ගියාට පස්සේ තවත් යහළුවෙක් මොකද කරේ? විහිළුවට ඇඳුම් හැංගුවා. ගොඩරැවිල බලන ඇඳුම් ටික නැහැ. ආයිමත් hina වෙලා දැන් අපි සාමාන්‍යයෙන් එහෙම කරනවනේ. එහෙමයි. පුංචි පුංචි විහිළු ආයිකෝ ආ මමයි හැංගුවේ කියලා ඔන්න ඇඳුම් ටික ආයි දුන්නා. දැන් අපි ඒක එච්චර හිතන්නේ නැහැනේ. කවුරුත් හොරකමක් කරා නෙමෙයි. මහා පරිමාණයේ වංචාවක් කරා නෙමෙයි. ලොකු අපරාධයක් කරා නෙමෙයි. විහිළුවට පුංචි පාපයක් සිද්ධ වුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මේකේ නා දාන සීලාදී පින්කම් කරලා දෙවියන් අතර ඉපදුණා. දෙවියන් අතර ඉපදුණාට පස්සේ ශාලිකා ඒ දෙවි කෙනාට ඇඳුන්නේ නැහැ. ඇඳුන් නැති දෙවි කෙනෙක්. සාමාන්‍යයෙන් මම පුංචි කාලේ ඉගෙන ගත්තේ 80 දශකයේ කැලණිය ශ්‍රී සම්බෝධි විද්‍යාලයේ, වර්තමානයේ හඳුන්වන්නේ කැලණිය ජනාධිපති විද්‍යාලය කියලා. එහෙමයි ස්වාමිනාස. කොළතුංග කියලා අපේ විදුහල්පතිවරයෙක් හිටියා. ඒ විදුහල්පතිවරයා අපිට අපූරු ගාතාවක් කියලා දුන්නා. කෙලියට කඩක් සංගවා යහලුවෙකුගේ එලිකොට නැවත දුන් මිනිසෙකු වෙතකිනි. විලි වැස්මක් නොමවිය දෙවියුවත් අනේ කෙලියටවත් නොකරව සොරකමක් කිසි දිනේ. මට ඒ ගාතාව ඒ කාලේ ඉඳලම ශාලිකා පාඩම් හිටියා. දැන් මං අවුරුදු 35කට විතර කලින් පාඩම් කරපු කවියක් ඒ කවිය. මට එකපාරට මතක් වුණා ඒ සිද්ධියේදී. එහෙමයි සර්. එතකොට ඒ ඔය අම්බසක්කර කතාවේ තියෙන විස්තරය තමයි මේ පද හතරේ තියෙන්නේ. එහෙමයි. යාළුව පිරිසක් නාණ්ඩ යනවා, ඇඳුම් හංගනවා, හංගපු ඇඳුම් ආයි දෙනවා, කාලය ගෑවෙමින් කලුරිය කරනවා, පින් කරපු නිසා දෙවියන් අතර උපදිනවා. දෙවියෙක් කෙනෙක් වෙලා උපදුනත් වස්ත්‍ර නැහැ, සලුපිලි නැති දෙවියෙක්. ඒත් කොයිතරම් ලැජ්ජාවක්ද?
ඒක නිසා අපි හැමතිස්සෙම මේ කල්පනා කරන්නට ඕනේ මේ පාප කර්මේ පුංචීනේ. එහෙම හිතන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමිනාංස. ශාලිකා, එහෙමයි. පාප කර්මය පුංචි වුණත් විපාකයේ එතෙමිට පුංචි වෙන්නේ. එහෙමයි ස්වාමිනාංස. දැන් අපේ මේ සමාජෙත් අපි දකිනවනේ ස්වාමිනාංස, කොයිතරම් වස්තුව තිබිලත් ඒ වස්තුව පරිහරණය කරන්නට හැකියාවක් නැතුව මේ යන පුද්ගලයෝ. ශාලිකා, ඒක හරියට තියෙන එකක්. එහෙමයි. ශාලිකා, ඒකට නම් හේතුව දානය. එහෙමයි. ඒකට හේතුව දානය කියලා කියන්නේ කෙනෙක් දන් දෙනවා. දීලිවර්ලා පසුතැවිතැවි ඉන්න අපරාධි දුන්නේ. එමෙත අනිත් අයත් එක්ක කියන විනින් තැනකට දෙන්න තිබ්බේ. අපරාධය තැන්න දුන්නේ. එතැන් විට හිත හදාගෙන කෙනෙක් ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා, "ඔන්න ඔයගොල්ලෝ දාන දී තැන ඔයගොල්ලෝ ඇත්ත තත්ත්වය දන්නවද? මගෙන් අහගන්න එහෙනම්" කියලා රහිත දූෂණය කරනවා. එතකොට හිත පහදගෙන ඉන්නවා කෙනෙක්. තව කෙනෙක් ඇවිල්ලා හිත දූෂණය කරනවා. "ඔන්න ඔයගොල්ලන් දාන දීපු තැන ඔන්න ඇත්ත තත්ත්වය බලාගන්න." ඒතර පහන් සිත වෙනසීම, පහන් සිත විනාශ වීම දාන විපාකවල ඍජුවම බලපෑම් කරනවා. එහෙමයි ස්වාමිනා. දැන් එතනදී අපි ගත්තොත් එම් ප්‍රසිද්ධම බණ කතාව තමයි අපුත්තක සිටුවරයාගේ කතාව. අපි නිතර නිතර බණ කතාවල කතා කරන එක. අපුත්තක සිටුවරයාටත් උනේ එහෙම දෙයක් නේ. ඒ කතාව ශාලික මම සදහවතුන්ව දැනුවත් කරත් හොඳයි නේ. අපුත්තක සිටුවරයාගේ කතාව. එහෙමයි ස්වාමිනාංස. අපුත්තක කියලා සිටුවරේ හිටියා. එතුමා පසේබුදුවරයෙක්ට දානි පූජා කරන්නයි කියලා නියම කළා තමන්ගේ සේවකයන්ට. එහෙමයි. පසේබුදුවරයාගේ පාත්‍රේ පිරෙන්නම සේවකයා දානි දුන්නා. ආපහු හැරලා එනකොට අර සිටුවරයා පාත්‍රයට මෝදාල බැලුවා. පාත්‍රේ පිරෙන්නම දානේ දීලා සිටුවරයට හිතුණා අපරාධයක්. මෙච්චර දානි ගොඩක් දුන්නනි. හිතන්නේ මේ මෙමුට පිස්සු. එහෙම හිතන්නේ. එහෙම කියන්නේ සේවකයන්ට. එච්චරයි ශාලිකා. ඒ සිද්ධිය එතනින් ඉවරයි. සිතුවිල්ල. ඒ සිතුවිල්ල. චේතනාවනි කර්මය. චේතනාහම් වික්කවේ කම්මං වදාමි. සිතුවිල්ලයි කර්මය. එතකොට මේ කෙනා උපදින උපදින ජීවිතවල සිටු තනතුරු ලබනවා. හැබැයි ලැබෙන සැප සම්පත් පරිහරණය කරන්න හිත දෙන්නේ නැහැ. දරුවොත් නැ අපුත්තක කියන්නේ ඒකයි. අපි ස්වාමිනාස දැන් එතකොට කෙනෙක් හිතනවා නම් දැන් බුදුරජාණන් වහන්සේට අපි හිතමු උදැස්සන හදනවා බුද්ධ පූජාව. මේ බුද්ධ පූජාව හදනකොටත් ලෝභසිතුවිල්ලක් කෙනෙකුට එන්න පුළුවන්. මෙච්චර මොකටද පරිහරණය කරන්න කෙනෙක් නැත්තම් ඇයි මෙච්චර බුදු පියාණන් වහන්සේට අපි කෙනෙකුට සෑහෙන පරිදි දන් සකසා නම් පූජා කරන්නේ බුදු පියාණන් වහන්සේ මෙනෙහි කරමින්. අපි යටිහිතේ එනවා සිතුවිල්ල. මේක වළඳන කෙනෙක් නැහැ. එහෙනම් ඇයි මම මෙච්චර බුදු පියාණන් වහන්සේට දෙන්නේ? එහෙම සිතුවිල්ලක් ආවොත් අපේ ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි ශාලිකාවේ ප්‍රශ්නය අහපේ. ඒක වර්තමානයේ බොහෝ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නයක් ඕක. ඒ තමයි මුදුරජාන් වහන්සේ දානි වළඳන්නේත් නැහැ. පළතුරු වළඳන්නේත් නැහැ. පෙන් වළඳන්නේත් නැහැ. ගිලම්පස් වළඳන්නේ නැහැ. නමුත් ඔය හදා පූජා කර කර හලනවා. අපි ස්වාමිනා අපි ওই කාරණේ දානියත් එක්ක සම්බන්ධ කරලා තව ටිකක් ගැඹුරින් පහදා දෙමුද ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව? බොහොම හොඳයි ශාලිකා. හොඳයි. අපි ස්වාමිනා හස අපි තවමත් වැදගත් තැනකින් සාකච්ඡාව නැවැත්තුවා පහුගිය පැයේ. අපි එතනින් ආරම්භ කරමු. ශාලිකා, අපි කතා කරේ දානය සහ එහි විපාක ගැනනේ. විශේෂයෙන් බුද්ධ පූජාව. බුදු පියාණන් වහන්සේට දෙන දේ පිළිබඳව ලෝභ සිතුවිල්ලක් ඇති වුණා. ශාලිකා, බුදු කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අකුරු කීපකින් සඳහන් කළාට බුද්ධ සම්බුද්ධ කියලා මේ අකුරු තුන ලබන්න මේ අකුරු කීපේ තනතුර සම්බුද්ධත්වය ලබන්නට බුදුරජාණන් වහන්සේ කොයි තරම් කාලයක් පාරමී පිරුවද කියන එක වන පොතෙන්ම තමයි අපිට දැනගන්න තියෙන්නේ. එහෙමයි අපේ සම්මානස. අපි වන පොතෙන් දැනගන්නේ ශාලිකා යම් ප්‍රමාණයක්. සමස්ත බුදු කෙනෙකුගේ ඒ විඳ දුක පාරමිතා පෙළහර නෙමෙයි. දැන් අපි ගත්තොත් 550 ජාතක කියලා කිව්වට ශාලිකා ඇත්තරම ජීවිත 550ක් නෙමෙයිනේ. එහෙමයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් නේ. අසංඛ්‍ය කල්ප හතරක් නියත විවරණ ලැබුව දවසේ ඉඳලා. එහෙමයි. අපි ගත්තොත් එහෙම මාතුපෝෂක කතාව ඉඳලා ආපු මේ ජීවිත ප්‍රමාණය අපට කියන්නට පුළුවන් කමක් නැහැ මෙපමණයි කියලා. එහෙමයි. ශාලිකා, එහෙදී බුදුරජාණන් වහන්සේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ආකාර තුනටම දාන පාරමිතාව සම්පූර්ණ කරානේ. එහෙමයි. උන්වහන්සේ ඒ දාන පාරමිතාව පුරපු නිසා තමයි උන්වහන්සේ පින්වන් පාල වසර 2560 ගණනකුත් ගත වෙලා තාම උන්වහන්සේට දාණෙන් අඩුවක් නැත්තේ. අපේ ස්වාමිනාංශ ඒ වගේ පුදුමාකාර පහන් සංවේගයක් බුදු පියාණන් වහන්සේ පිළිබඳ මහා ශ්‍රද්ධාවක් පහුගිය පළවෙනිදා නුවර දළදා මාලිගාව ඉදිරිපිටදී අපි සීලෝ දෙනාටම ඇති වුණා. උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ නිසාම නේද? කොච්චර පිරිසක් වැල නොකඩී තෙරපි චේතනාව කුමක් වුවත් කොයිතරම් නම් පිරිසක් උන්වහන්සේව දකින්න මේ පළවෙනිදා අවුරුදු ආරම්භයේදී පැමිණෙනවාද? ඒ මේ භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යවත් ගුණය නිසා නේද කියන එක ස්වාමීන් වහන්ස අපි සියලු දෙනාටම සිතුණා. සාදු සාදු ශාලිකා, ඒක හිමමයි. මටත් එහෙම හිතෙච්ච සිතවිල්ල තියෙනවා ශාලිකා. කපිලවස්තු ධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවපු අවස්ථාවේදී තරා විහාරස්ථානයක, ප්‍රධාන විහාරස්ථානයක දැන් ධාතු ප්‍රදර්ශනේ තියෙනවා. එහෙමයි. එතකොට ඒ ධාතුන් වහන්සේලා නරඹන්නට දෙන්නේ තත්පර කීපයයි. එහෙමයි. මිනිස්සු තත්පර කීපය උදා කරගන්නේ දවස් දෙකක් පෝලිමේ ඉඳලා. එහෙමයි අපේ සන්නාහ. පැය 48ක් පෝලිමේ ඉඳලා
තත්පර පහක් හයක් ධාතුන් වහන්සේලා නරඹන්නට අවස්ථාව ගන්නවා. එහෙමයි. එතකොට එහෙම වෙන්නේ ඇයි? මේ ලෝකේ කොච්චර මිනිස්සු මේ යනවද? ඒ මිනිස්සුන්ගේ කොච්චර අස්ති කොටස් අළු වෙලා යනවද? නිකන් දිරලා යනවද? නමුත් බුදු කෙනෙකුගේ ධාතුන් වහන්සේලා නරඹන්නට මෙච්චර මිනිස්සුන්ගේ මෙච්චර පිබිදීමක්, මෙච්චර අවශ්‍යතාවයක්. එක්තරා පැත්තකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන ශ්‍රද්ධාව. එහෙමයි අපේ සත්‍ය. අනිත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ ලැබීම. ඒ ලැබීම තමයි ඔබ සඳහන් කළේ භගවා. භගවා කියලා සඳහන් කළේ ඒකයි. භගවා ඔබමයි භගවා. භාගතුන් වහන්සේ කියලා කියනවා නම් ඒ භාගතුන් වහන්සේ කියලා කියන්න තියෙන්නේ භාගතුන් වහන්සේ තමයි. ඒ භගවා කියන වචනේ නියමාර්ථය තියෙන්නේ උන්වහන්සේ තමයි, උන්වහන්සේ තුලමයි. එතකොට එවැනි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ නමකට යම් කෙනෙක් මල් පූජා කරනකොට මල් පූජාවට ගරහනවා නම්, පැන් පූජා කරනකොට පැන් පූජාවට ගරහනවා නම්, සුවඳ පූජා කරනකොට සුවඳ පූජාවට ගරහනවා නම්, කිරියාහාර පූජා කරනකොට මොකටද බත්තු යෝය විසික් කරන්න කියලා ගරහනවා නම්, එතකොට දෙතිස් ව්‍යංජන පූජාවක් වේවා, ඒක පූජා කරනකොට මොකටද ඔච්චර පූජා කරන්නේ, ඈ ඔක අනුභව කරනවද බත් ඇටයක්වත් කියලා ඒකට ගරහනවා නම්, තමන් තමන්ගේම වල කපා ගත්ත වෙනවා. ඒ වල සාමාන්‍ය වලක් නෙමෙයි, ඒක නිරාවල කියලා කියනවා. නිරේ දක්වාම යන වලක්. ඇයි ඒ? බුදු කෙනෙකුට කරන පූජාවට ගරහලා කිසි කෙනෙක් යහපතක් දකින්නේ නැහැ. මෙලෝ වශයෙන් යහපතක් දකින්නෙත් නැහැ, පරලෝ වශයෙන් යහපතක් දකින්නත් බෑ. ඒකට හේතුව තමයි බුදුරුන්ගේ ගුණ ඒ තරම් අනන්තයි, අපරිමාණයි. එහෙමයි අපේ සම්. ඒ බුද්ධ ශක්තිය අපිට තේරුම් ගන්නට බෑ. උන්වහන්සේ තුන් ලෝකාග්‍රයි. උන්වහන්සේ කපිලවස්තුවේ රජතුමාගේ පුතා විතරක් නෙමෙයි, උතුරු ඉන්දියාවට විතරක් නායකත්වයේ දුන්න ප්‍රාදේශීය නායකයෙක් නෙමෙයි, සමස්ත ඉන්දියාවට විතරක් නෙමෙයි, සමස්ත මේ කියන්නේ ආසියාවට විතරක් නෙමෙයි, සමස්ත පෘථුවියට විතරක් නෙමෙයි. කාම රූප අරූප, දැන් අපි මේ විද්‍යාවෙන් ඉගෙනගෙන තියෙන ලෝක කීපයක් පිළිබඳව බුද්ධ සිකුරු පෘථුවි අඟහරු කියලා. එහෙමයි. නමුත් අපි මේ හොයාගත්ත නැති අපිට නොතේරිච්ච ලෝක කොච්චර තියෙනවද? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ, මේ ලෝකේ ප්‍රධාන තල 31ක් තියෙනනි ශාලික. එහෙමයි ස්වාමීන් වහන්සේ. සතර අපාය, මනුස්ස ලෝකය, දිවි ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4, ඔය තල 31ට එහා තවත් තියෙනවා. සියලු ලෝකයන්ට අග්‍ර වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාමයි. ඒ බුදුවරුන්ට බුද්ධ පූජාවක් නෙමෙයි. අහෝ බුදුරජාණන් වහන්සේ කියලා යම් කෙනෙක් හිත පහදගෙන ඒ සිතවිල්ල උපදිනවනම් ඒ සිතවිල්ලත් ඔහුට සුගතිය උපදින්නට හේතු වෙනවා. ඒකනේ ශාලිකා අලගද්දූපම සූත්‍රයේ සඳහන් කරන්නේ සද්ධාමත්තං හෝති ප්‍රේමමත්තං සබ්බේ සග්ග පරායනා කියලා. පහන් සිත් මාත්‍රයක් ඇති කරගත්තත් ඇති කියන සුගතිය උපදින්නට. එහෙමයි. ඇයි මේ පහන් සිත් ඇති කරගන්නේ? සමතින්සත් පාරමී පුරලා මේ ලෝකේ කෙලෙස් යුද්ධේ ජය අරගෙන දසමාරයා පරාජයට පත් කරමින් මහෝත්තම භාවයට පත් වෙච්ච තුන් ලෝකාග්‍රයන් වහන්සේ, මහා කාර්ණිකයන් වහන්සේ, මහා ප්‍රඥයන් වහන්සේ. එතකොට උන්වහන්සේලාට යම් කෙනෙක් වඳිනව නම්, පුදිනව නම්, සත්කාර ගෞරව සම්මාන දක්වනව නම්, ඒ අය යන යනතන බබලනවා. යන යනතන පිළිගැනීමට ලක් වෙනවා. කිසි තැනකින් කොන් වෙන්නේ නැහැ. වැහිලා තියෙන දොරවලුත් විවෘත වෙනවා. ඒක තමයි පහන් සිතේ තියෙන ආනිසංසය. හැබැයි පහන් සිත වනසගත්තට පස්සෙත් ඇරලා තියෙන දොරවලුත් වැහෙනවා. ඉන්න තැනනුත් පහළට වැටෙනවා. කොටින්ම කොච්චර පහළට වැටෙනවද කියලා කියන්නේ නිරේ දක්වාම වැටෙන්නට හේතු වෙනවා බුදු කෙනෙක් සම්බන්ධයෙන්, බුද්ධ පූජාවක් සම්බන්ධයෙන් කරන ඒ උපහාරයට යම් කෙනෙක් ගරහනවා නම් තමන්ට අනවශ්‍ය කෙලිටි සිතුවිලි උපද්ද ගන්නවා නම්. අපේ ස්වාමිනස දැන් ඒ කෙලිටි සිතුවිලි මැඩලගෙන මෙයා කොහොම හරි මේ බුද්ධ පූජාව කරනවා. මොකක්ද හේ ආනිශංස? ආනිශංස වල අඩුවක් සිද්ධ වෙනවා නේද එතනදී? කෙලිටි සිතුවිල්ලක් ඇතිවීම. නමුත් ඔහු දිනනවා. සිතුවිල්ල මැඩලනවා. ඔහු දිනනවා. අවසානයේදී සතුටක් ඇති වෙනවා. ඔව් ශාලිකා, මෙහිමයි. ඕනම කෙනෙකුට ගොඩ යන්න පුළුවන්. එහෙමයි ස්වාමිනස. කලින් අපි හිතමුකෝ බුද්ධ පූජාවට ගරහපු කෙනෙක්ම කියලා. බුද්ධ පූජාවට ගරහපු කෙනා ඒකේ ආදීනව තේරුම් අරගෙන බුද්ධ පූජාව සතුටින් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමිනස. ගැරහිල්ලෙන් අත් මිදෙන්න බෑ විපාක රැස් කරපු නිසා. නමුත් අකුසල් මැඩලන කුසල් තියෙනවා. අර අපි ස්වාමිනාංශ දැන් බුදු පියාණන් වහන්සේට අර තමන්ගේ අවසාන සලුව තමන් සතු එකම දේ දුන්න ඒ උපාසකයා සතුටටපත් වෙනවා. මම දිනුවා කියලා. ඔව්. ඒ වගේ අකමැත්ත මැද්දේ කෙනෙක් දීලා අවසානයේදී සතුට වෙනවා. මම මේ දේ කළා කියන කාරණේ. අන්න ඒ අවස්ථා දෙක සංසන්දනය කළා. එහෙම බුද්ධ පූජාවක් තියෙන කෙනෙක්ගේ ස්වාමින්වහන්ස කොහොමද කුසලානිසංස? ශාලිකා, ඒකෙදී කුසලානිසංස 100%ක්ම ලැබෙනවා. මොකද ඔහු පෙර මසුරුකමින් හිටියා. පෙර අනවබෝධයෙන් හිටියා. පස්සේ ඔහු නොමසුරු කෙනෙක් වෙලා අකුසල් සිත් මැඬලා පින තුල තමන්ගේ සිතවිල්ල පිහිටගත්තා. එහෙමයි අපේ ස්වාමිනාස. පින තුල තමන්ගේ සිතවිල්ල පිහිටගත්ත නිසා ඔහු කල්පනා කරන්න ඕනේ මං මෙහෙම කලින් කළානේ, මං මෙහෙම කිව්වනේ කියන එක නෙමෙයි. දැන් මම පෙරට වඩා මගේ වැරදි අදහස දුරු කරලා මං නිවැරදි කෙනෙක් වුණා. එහෙමයි. නිවැරදි දෘෂ්ටියක් මං ඇති කරගත්තා. කලින් මට තිබ්බේ මිත්‍යා අදහස්, මිත්‍යා මතවාද. දැන් මං සම්‍යක් අදහස් වලින්, යහපත් අදහස් වලින් යුක්ත කෙනෙක් කියලා
තමන්ගේ වැරදි අදහස ගැන කල්පනා නොකොට අපිට ගණ දෙන හොඳම උදාහරණය තමයි අඟුලිමාල. ලොකුම උදාහරණය අඟුලිමාල. අඟුලිමාල කල්පනා කරන්න මං කඩුවක් අරගෙන ගියේ මේ උත්තමයා පස්සේනේ. මේ දසබලධාරී උත්තමයාගේ පස්සේනේ මම හොය හිටු කියලා මං පන්නගෙන ගියේ කියලා එහෙම හිතුවනම් එහෙම. කායික ක්‍රියාවත් ආර්ය උපවාදයක්. වචනීය පවා ආර්ය උපවාදයක්. නවතිනු කියලා කිව්වනේ. නමුත් ඒ මොකවත් හිතුවේ නැහැ. බලන්නේ පින් හිත. අපිට මේ ප්‍රබල කරගන්න දෙන ශාලිකා පින් හිත. එහෙම අපි සම්මත. නමුත් ගොඩක් දෙනෙකුට අවාසනාවකට පින් හිත නෙමේ ප්‍රබල. පාපී හිත තමයි ප්‍රබල. මන්දස්ථාහි හැංගීම්. ඔව් ශාලිකා ඒකට ඒක හේතුවක් තමයි සමාජයේට මේ වැරදි දේවල් ව්‍යාප්ත වීම. එහෙම අපි සම්මත. වැරදි පුද්ගලයන්ගේ ඇසුර. දැන් ගොඩක් දෙනෙක් ආමිස පූජාට ගරහනවානේ. බුදුරජාණන්සේ ආමිසේ කර කර ඉන්න නෙමේ ඒක ප්‍රතිපත්තියයි කියලා වෙලා. කවදාවත් ප්‍රතිපත්තියක් පුරණ කෙනා ආමිසෙට ගරහන්නේ නැහැ. ඒක නම මෙන්න මෙහෙම කියනවා. ආමිසේම නෙමෙයි මාර්ගය ප්‍රතිපත්තියයි මාර්ගය කියලා හඳුන්වලා දෙනවා මිසක් ආමිසයට ගරහන්නේ නැහැ. ඇතැම් කෙනෙක් ශාලිකා අහිංසක පිරිස ඉන්නවා. එයයි යැපෙන්නේ ආමිසයෙන්. ඒ කියන්නේ ආමිස පූජාව තමයි ඒගලන්ට තියෙන ලොකුම සැනසීම. අපේ ස්වාමිනාස් අපි දානය ගැන තව ටිකක් සාකච්ඡා කරමු. පැහැදිලි කරමින් කරන්නා මීට වඩා ඒ සඳහා අපි අවස්ථාව උදා කරගන්නවා මේ විරාමෙන් අනතුරුව. අපේ ස්වාමිනාස් දානය පිළිබඳව අපි බොහෝ කාරණා සාකච්ඡා කළා. මට වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නට තියෙනවා බොහෝ දෙනෙක් මේ පිළිබඳව උනන්දුයි මේ කාරණය ගැන. අපි සමනස මේ නිර්වාණය දක්වා යන මාර්ගයේ බර අඩක් උසුලන්නේ දානයද අපේ ස්වාමිනහන්ස? ශාලිකා අඩක් නෙමේ සම්පූර්ණයෙන්ම කිව්වත් නෙවෙයි. සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ ශාලිකා දැන් සාමාන්‍යයෙන් අපි දානය කියන වචනේදී ගන්නේ භෞතික දෙයක් ආහාර පාන ආදී දෙයක්නේ. එහෙමයි. ඇත්තරම ඕක ධානය කියන වචනේ සඳහන් කළාට ඕක ත්‍යාගය කියන වචනෙට පරිවර්තනය කරොත් එහෙම. දුක්ඛ නිරෝධාර සත්‍ය විස්තර කිරීමේදී ඒ දුක්ඛ නිරෝධය විස්තර කරන්නේ කොහොමද? යෝතස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලේ වන චාග කියන වචනේ තියෙනවා. දුක්ඛ නිරෝධාර සත්‍ය තුළ දුක්ඛ නිරෝධය කියලා කියන අමාමහ නිවනනේ. එහෙමයි. එතකොට නිවන් දැකීමේදී චාගය කියන්නේ අංක 1. එතකොට දන් දීමේදීත් කරන්නේ භෞතික දේවල් ගොරෝසු දේවල් දීලා අතහැරීමක්. ඒක චාග පරිත්‍යාග. ශාලිකා සිල් රැකීමේදීත් කරන්නේ අතහැරීමක්නේ. එහෙමයි. කියන්නේ පස්පව අතහරිනව දස අකුසල් අතහරිනව භාවනාවෙත් කරන අතහැරීමක් නේ. වෛරය අතහරිනව තරහ අතහරිනව ක්‍රෝධය අතහරිනව. දැන් සාමාන්‍ය මෛත්‍රී භාවනාවද කියන්නේ කොහොමද? මම වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වෙම්මා, ඉරිසියා නැත්තික් වෙම්මා. මොකද්ද මේ අතහරින්නේ? වෛරය තරහ ඉරිසියාව. එහෙමයි සර්. අපි අනිත්‍ය භාවනාව ගන්නවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි. ඒ කියන්නේ අතහරිනවනේ. එතකොට අමාමහ නිවනේ පිහිටීම දක්වාම අපිට උපකාරී වෙන දෙයක් තමයි දානය. ඒකට අපි ත්‍යාගය කියලා කිව්වොත් ගොඩක් නිවැරදි. ඒක නිසා අපිට සුළු වශයෙන් ආරම්භ කරන පුංචි දානයකින් අවසානයේ දක්වාම යන්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙම අමාමහ නිවන දක්වාම අපිට යන්න තියෙන්නේ ඒ ත්‍යාගයේ, ඒ දානයේ කියන එක අපි මේ වෙලාවේදී මතක් කරනවා. හොඳයි අපි ස්වාමිනාස දැන් අද කාලයේදී මේ සාකච්ඡා කරන දේ ඉතාමත් වැදගත් වේවි ඔබ බොහෝ දෙනාට. අප ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා කාන්තාවකට තියෙන ආධිපත්‍ය හා බලය තමන් රකින ශීලය කියලා. ශීලයේ ශක්තිය වැදගත්කම ගැන උන්වහන්සේ අපිට මුල සිටම දේශනා කරන අතරවාරයේදී අපේ ස්වාමින්වහන්ස මේ කාන්තාව කියන කෙනාව ලඝු කරලා කාන්තාවම අරමුණු කරලා කියනවා ඇය සතු ආධිපත්‍ය තමයි මේ ශීලය කියලා ඇය රකින්න. අපේ ස්වාමින්වහන්ස ඒ කාරණයත් අපිට පහදා දෙන්න පුළුවන්ද මේ අවස්ථාවේදී? ශාලිකා බොහොම කාලයට උචිත හොඳ ප්‍රශ්නයක්. බුදුරජාණන්ස් කාන්තාවන් සම්බන්ධයෙන්ම දේශනා කරපු දේශනා මාලාවක් තියෙනවා. එහෙම සංයුක්තනිකායේ මාතුගාම සංයුක්තේ. මාතුගාම කියන්නේම කාන්තාව කියන දහසින් ශාලිකා පාලි භාෂාවෙන් ගත්තොත් මාගම කියලා කියනවා. එතන කාන්තාවන් සතු බල පහක් තියෙනවා කියනවා. ඒ තමයි රූප බලය, භෝග බලය, ඥාති බලය, පුත්‍ර බලය සහ සීල බලය. එහෙනම් බල පහයි. මොනවද? රූප බලය, භෝග බලය, ඥාති බලය, පුත්‍ර බලය සහ සීල බලය. බුදුරජාණන් දේශනා කරන කාන්තාවක් රූප බලය හේතු කරගෙන සුගතිගාමි වෙන්නේ නැහැ. භෝග බලය හේතු කරගෙන සුගතිගාමි වෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේම ඥාති බලය හේතු කරගෙන සුගතිගාමි වෙන්නේ නැහැ. පුත්‍ර බලය හේතු කරගෙන සුගතිගාමි වෙන්නේ නැහැ. නමුත් සීල බලය හේතු කරගෙන සුගතිගාමි වෙනවා. යම් කාන්තාවකට ලස්සන රූපයක් තියෙනවා. හැබැයි සිල්වත් නැහැ. සුගතිගාමි වෙන්න බෑ. යම් කාන්තාවකට රූප සම්පත්තියක් තියෙනවා. භවභෝග සම්පතුත් තියෙනවා. හැබැයි සීල සම්පත්තියක් නැහැ. රූප බලය තිබ්බත්, භෝග බලය තිබ්බත් සුගතිගාමි වෙන්න බෑ. යම් කාන්තාවකට ලස්සන රූපයක් තියෙනවා, භවභෝග සම්පත්තියක් තියෙනවා, ලොකු ඥාතීන් පිරිවරක් ඉන්නවා. හැබැයි සීල සම්පත්තියක් නැහැ. සුගතිගාමි වෙන්නේ නැහැ. එහෙමයි. තවත් කාන්තාවක් ඉන්නවා. රූප බලයක් තියෙනවා. ඒ වගේම භෝග සම්පතුත් තියෙනවා. ඥාති පිරිවරක් ඉන්නවා. දරුවොත් ඉන්නවා. හැබැයි සීල බලයක් නැහැ. සුගතිගාමි වෙන්නේ නැහැ. යම් මේ කාන්තාවක් ඉන්නවා ලස්සන රූපයක් නැහැ. භවභෝග සම්පත් නැහැ. ඥාති පිරිවර නැහැ. දරුවොත් නැහැ. හැබැයි එතුමිය සිල්වත්. මේ එකම එක බලය නිසා කාන්තාව සුගතිගාමි වෙනවා කියනවා.
එන ශාලිකා බුදුරජාණන්සේ බලන්නකෝ මෙලෝ පරලෝ දෙලෝ ගැන අවබෝධ කරලා බුදු නුවණින් වදාරලා තියෙන කරුණ. එහෙමයි සම්. අනික ශාලිකා මට පුදුම හිතුණා මේ දේශනාවල් කියවනකොට කරුණු පහකට ගත්තනේ මුළු ලෝකෙම. එහෙමයි. දැන් මේ මාතුගාම සංයුත්තේ තියෙන කරුණු පහ ගන්නකෝ මුළු ලෝකෙම හකුලුවා ගත්ත කරුණු පහකට. දැන් සාමාන්‍ය මේක කෙලෙස් සහිත ලෝකයා විග්‍රහ කරගන්න ගියා නම් මේක එකම එක අපිට හිතාගන්න බෑ මේක කොහෙන් කෙලවර වෙයිද කියලා වෙරලා. එහෙමයි. අපි මානව හිමිකම් වලට ගිහිල්ලා ඊටසේ අයිතිවාසිකම් දිනා ගන්න ගිහිල්ලා සමායිතින් වලට ගිහිල්ලා අවුල් ජාලාවක් නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාන්තාවකට සීලය කියලා කිව්වේ ඇත්තටම එතුමිය සතු එක ආවරණයක්. කාන්තාවකට සීලය කියන එක එතුමියට තියෙන ලොකුම ආරක්ෂකයක්. කාන්තාවකගේ ආරක්ෂකයා තමයි සීලය. ශාලිකා දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවානේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. එහෙමයි සම්. දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා කිංසු යාව ජරා සාදුහු කියලා අහනවා. මොකක් දහනවා මේ වියපත් වෙනකම්ම කෙනෙකුට හොඳ? එහෙමයි ස්වාමීන් වහන්ස. ශාලිකා බුදුරජාණන්සේ පිළිතුරු දෙනවා සීලං යාව ජරා සාදු. කෙනෙකුට වියපත් වෙනකම්ම හොඳයි කියනවා සිල්වත් ජීවත් වෙන එක. එන ශාලිකා මේ වයසට ගියාට පස්සේ සිල්වත් ඉන්නවා කියන එක නෙමෙයි එතනදි ගම්මේ වෙන්නේ. මට හිතෙන්නේ ඔය බුද්ධ වචනේ වරද්දගෙන නිසාද දන්නේ නැහැ ගොඩක් අය වයසට ගියාට පස්සේ සිල් සමාදන් වෙන්නේ. එහෙමයි ස්වාමිනාංස. දැන් අපේ මේ සිංහල බෞද්ධ සමාජය තුල වයසට ගියාට පස්සේ හරි වැරදි හදාගන්නවා නම් ඒකේ වරදක් නැහැ. නමුත් ඔබ සිල් රැකීමට පටන් ගත යුත්තේ ජීවිතේ තරුණ කාලෙදිමයි. අනිවාර්යයෙන්ම ශාලිකා. ඒ කියන්නේ ශාලිකා පසුතැවෙන ගොඩක් දේවල් ජීවිතේට එකතු වෙන්නේ තරුණ කාලේ. එහෙමයි ස්වාමිනාංස. නිරෝගී කාලේ, හයියහත්ති ඇති කාලේ, අතේ මිටේ කාසිපණන් ඇති කාලෙනේ. මිනිසුන්ට වරදින්නේ. එහෙමයි. එතමෙදි මිනිසුන් නිවැරදි වෙනකොට තරුණකමත් ගිලිහිලා, නිරෝගීකමත් ගිලිහිලා, ආර්ථිකනුත් පිරිහිලා. ඊට පස්සේ තමයි මිනිසු කල්පනා කරන්නේ ආගමට දහමට නැඹුරු වෙන්නට ඕනි කියලා. නමුත් ආගමට දහමට නැඹුරු වෙන්න තියෙන හොඳම කාලය තමයි තරුණ කාලය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම නිරෝගී කාලේ. ඒ වගේම යමක් කමක් අතේ මිටේ ඇති කාලේ. මොකද මේ පිනක් දහමක් කරන්න පුළුවන් නේ භෞතික වශයෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිසා විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ කතාවක් නැහැ ශාලිකා සිල්වත් වීමේදී. විශේෂයෙන්ම කාන්තාවක් හැටියට කාන්තාවකට හොඳට මතක තියාගන්නට ඕනේ ලස්සන රූපයක් තිබ්බ කියලා. ඒක ලොකු ආඩම්බර වෙන්න කාරණයක් නෙමෙයි. අපි හිතමුකෝ ඒ ලස්සනම කාන්තාව ලෝක රූරජිනුනා කියලා. නමුත් ලෝක රූරජිනක් පවා දුස්සීලනා. ඒ රූපේ කී කාලකටද? ආ ඊළඟ ජීවිතේ ලෝක රූරජිනුනගල කතාවක් නෑනේ. දුස්සීල වීමේ විපාක ඉක්මනටම ලැබෙනවා. ඉක්මනටම මුණ ගැහෙනවා. එහෙමයි. ඕන කෙනෙක් කියනවා මහා ධනවත් කාන්තාවක්. පරපුරෙන්ම ධනවත්. අපි හිතමු රදළ පැලැන්තිය කියලා. එහෙමයි ස්වාමිනාංස. හැබැයි දුස්සීලයි. ඒ රදළකම් ශාලිකා ඔක්කොම මේ ජීවිතේට විතරයි. ශාලිකා අපි ගත්තොත් එහෙම ඔන්න කාන්තාවකට භෝග සම්පත් තියෙනවා. එහෙමයි. හැබැයි සිල්වත් නැහැ. භෝග සම්පත් කොච්චර තිබ්බත් සිල්වත් නැත්තම් ඒ භෝග සම්පත් හේතු කරගෙන එතුමිය සුගතිගාමි වෙන්නේ නැහනේ. එහෙමයි ස්වාමිනා. ඔයදි හොඳ කතාව ශාලිකා මට මතක් වෙනවා රේවති පේතවත්ව කියලා. හොඳයි. රේවතිගේ ස්වාමි පුරුෂයා මහා සිල්වත් මිනිසෙක්. නන්දි උපාසක. හරිම සදහ සම්පන්න සිල්වත් ගුණවත් පරිත්‍යාගශීලී පුද්ගලයෙක්. නන්දි උපාසක පුළුවන් තරම් තුනුරුවන් ගැන පැහැදීම ඇති කරගෙන දානාදී පින්කම් කළා. හැබැයි ඇතැම් ස්වාමි පුරුෂයන්ට වේවා බිරින්දෑවරුන්ට වේවා කර්මාන් රූපෝ ලැබෙනවා විඳවන්න. ඇතැම් අය විඳවන්නේ ශාලිකා විවාහයෙන්. එහෙමයි ස්වාමී. වැරදි කෙනා මුණ ගැහෙනවා. වැරදි කෙනා මුල් කාලේ මුණ ගැහෙනකොට හිතෙන්නේ මෙයා නොලැබුණොත් මම මැරෙනවා කියලා. ගෙදට්ටත් රණ්ඩු අල්ලලා තමයි විවාහ කරගන්නේ. ඇතැමිට ජීවිතේ පස්සේ කාලෙක පසු තැවෙනවා. ඒ කාලේ අම්මා තාත්තා කියන දේ ඇහුවනම් මම මේ විවතරපත් වෙන්නේ නැහැ. ඇතැමිට අම්මා තාත්තා ජීවිතුන් අතර නැහැ. ඇතැමිට අම්මා තාත්තා ජීවිතුන් අතර නැති වෙලත් ගොඩක් කල්. වයසට ගිහිල්ලත් ඇතැම් ආච්චිලා ඇතැම් සීලා පසු තැවෙනවා. විවාහයෙන් තමයි මට වැරදුනේ. මේ අම්මා තාත්තා අකීකරු වීමේ ආදීනවයි කියලා හිතනවා. එහෙම එකක් වුණා නන්දි උපාසකටත්. එහෙමයි ස්වාමිනාංස. නන්දි උපාසක හොඳ මිනිස්සෙක් වුණාට මෙයාට විවාහයේදී මුණ ගැහුනේ රාක්ෂණියක් වගේ කාන්තාවක්. රේවති. රේවති පුලුවන් තරම් කලේ නන්දි උපාසකයාගේ ඒ පිරිනමන පරිත්‍යාගයන් දානයන් පින්කම් වලට ගරහපු එක විතරයි. හිත පහද ගත්තේ නැහැ. රේවති පේතවති සඳහන් වෙනවා එතුමිය ජීවිතයේ ඔන්න මරණාසන්න කාලේ ආවා. එහෙමයි. රතු ඇඳගත්ත හතර දෙනෙක් ආවා කියනවා. අරගෙන කර්මාන් රූපිය මෙයාව ඇදගෙන ගියා කියනවා. ඇදගෙන ගියා කියලා කියනවා ඉස්සල්ලාම සුගතිය හරහා දුගතියට දාන්න. මේ විශ්වයේ අපි නොදන්න පැති. දැන් අපිට හිතෙන්නේ පව් කරපු කෙනා කෙලිම පාට යනවා කියලානේ. එහෙමයි. නෑ දැන් මේක දෙව්ලොව හරහා සුගතිය හරහා තමයි දුගතියට. ඉතින් සුගතිගාමි වුණා නෙමෙයි. කර්මාන රූපෝ කර්මයෙන් සකස් වෙන දේ. එහෙමයි ස්වාමිනාංස. දැන් ඔන්න විමානයක් පැවිලා තියෙනවා දිව්‍ය ලෝකේ. අපේ ස්වාමිනාංස මේ කාල වේලාවත් එක්ක අපි පුංචි අරගලයක ඉන්න නිසා අපි ඊළඟ අවස්ථාවට ගිහිල්ලා ඒ අවස්ථාවේදී මේ කතාවේ ඉතිරි කොටස පැහැදිලි කරලා දෙමු. උන්වහන්සේ මේ අවස්ථාවේ අපිට පැහැදිලි කරමින් සිටියේ කාන්තාවක් සතු ආධිපත්‍ය බලය ශීලය කියන කාරණේයි. ඒ කාරණයට අදාළව එහි නොයේදී සීලයට නිග්‍රහ කිරීම තුළින්
ප්‍රේතියක් හැටියට උත්පත්තිය ලබන කාන්තාවක් පිළිබඳවයි අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරමින් සිටින්නේ. අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දෙන්න නවත්වපු තැනින්. ශාලික අපි කතා කරේ රේවතීගේ කතාවනේ. එහෙමයි. දැන් රේවතීව රතු වෙඳගත් හතර දෙනා ඇදගෙන යනවා. එහෙමයි. ඇදගෙන යන්නේ සුගතිය හරහා එක්තරා මහා විමානයක් ළඟ රේවතීව නතර කරනවා. රේවතී කියනවා ශාහරි ලස්සනයිනේ. කාගෙන මේ මාලිගාව, කාගෙන මේ විමානේ? එහෙමයි. එතකොට අර රතු වෙඳගත් හතර දෙනා කියනවා මේ විමානය මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක්ගේ. තාම යා මනුස්ස ලෝකේ පින් කර කර ඉන්නේ. තාම යා එහෙන් චුත වුන්නේ නැහැ. ඒ කියන්නේ ශාලික එකෙන් ගන්න තව පණිවිඩයක් තියෙනවා. එහි පින කරනකොට මෙහෙම ඇවෙනවා. කියන්නේ හිස් දිව්‍ය විමානයක් තියෙනවා. පින් කරන මනුස්සයා තාම මනුස්ස ලෝකේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් දෙව්ලෝ විමානේ මැවිලා ඉවරයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් මේ වෙලාවේ හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට පින් කරන කෙනාගේ මරණය ඉක්මන් වෙනවද කියලා. එහෙම දෙයක් නැහැ නේ අපේ ස්වාමීන් වහන්සේ. එහෙම වෙන්නේ නැහැ ශාලික. එහෙම වෙන්නේ නැහැ. අපි හිතමු කොයි කෙනා බොහෝ විට ධර්මයේ හැසිරලා පිරිනුවම් පානවායි කියලා වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒත් අපි ඒ කාරණා ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ. මෙහි පින කරනකොට එහෙ විමානේ මැවෙනවා. රේවතී අහනවා කාගේද මේ විමානේ? සුඳුරු සිත්කළු විමානය. එතකොට කියනවා මේ මනුස්ස ලෝකේ මහා පින් පුරණ නන්දි උපාසක කියනවා. ආයේ මගේ මහත්යන් කියනවා. ආ තිගේ මහත්යද? ආ මගේ මහත්යක දෙවලයි ති මටයි කියනවා. ආ ඒ මනුස්ස ලෝකෙද කියනවා. දැන් තී යොමු වෙන්නේ නිරේටයි කියලා රේවතී වැදගෙන ගිහිල්ලා නිරේට දැම්මයි කියලා කියනවා. පුරුෂයන් 100කගේ උසින් යුක්ත මේ ප්‍රපාතකට හෙළුවයි කියලා කියන එක. අඩි 600ක් ගැඹුර ප්‍රපාතකට ඔළුව යටිකුරු වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔළුව යටිකුරු වෙන්නට අර නිරේට ඇදලා දැම්මයි කියලා කියනවා. රේවතී පේතවත්ව තුල මොකක්ද හේතුව? පිනට ගැරහීම, දුස්සීල වීම. ඒ කියන්නේ මේ ගොඩාක් දුරට ශාලිකා කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි වචන භාවිතය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් කාන්තාව වචන කතා කරනවා. කාන්තාව විතරක් නෙමෙයි, පුරුෂයොත් එහෙමයි. බොහෝ විට කාන්තාවන්ට පුරුෂයන්ට වඩා ලංකාවේ නිදහස විවේකී වැඩිපුර ලැබෙනවා කතාවට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශාලිකා වැඩිපුරම දැන් ඔය වර්තමානය තුළ ගත්තොත් එහෙම දුරකථන භාවිතය. දැන් සමහර පැකේජ් තියෙනවා unlimited කියලා තියෙනවා. ඇතැම් විට කියනවා 1000 minute. එහෙම දෙනවනේ. එතකොට මොනවහරි මාසයට මේ ටික මේ පැය 1000 ඉවර කරන්න ඕනේ. පැය 1000 ඉවර කරන්නයි කියලා රටේ ලෝක නැති හැම එකක්ම කතා වෙලා බැලින්න. එහෙමයි ස්වාමීනි. ඒ කතාව තුළ බොරුත් කියවිලා, කේලනොත් කියවිලා, අනුන්ගේ ඇදකුදත් කියවිලා, හිස් කතා ගොඩක් කියවිලා. ඒක නිසා මේ කාන්තාවකට බලයක් බවට පත් කරගත්තොත් සීලය, ඒ කාන්තාවට පුළුවන් හොඳ දියණියක් වෙන්න. එහෙමයි ස්වාමීනි. හොඳ අම්ම කෙනෙක් වෙන්න, හොඳ ඥාතිවරියක් වෙන්න, හොඳ මිත්තණියක් වෙන්න. මොකක්ද හේතු වෙන්නේ? භෝග සම්පත් නෙමෙයි, රූප සම්පත් නෙමෙයි, ඥාති සම්පතුත් නෙමෙයි, දරු සම්පතුත් නෙමෙයි, සීල සම්පත්. නමුත් යම් මේ කාන්තාවක් රූපයත් ලස්සනට ලැබමින්, භෝග සම්පතුත් ලැබමින්, ඥාති විරිවරත් ලැබමින්, දරු සම්පතත් ලැබමින් සිල්වත් වෙනවා නම් එතුමිය මහා පින්වන්ත කාන්තාවක්. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ, ඉතාමත් වැදගත් ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන් කාරණය. අපේ ස්වාමීන් වහන්සේ දැන් තවත් දෙයක්, දැන් පාසල් වාරය ආරම්භ වුණා, අලුත් පාසල් වාරය, අලුත් පන්තිවලට උසස් වීම ලැබුණා, හොඳ ප්‍රතිඵල ලැබුණා දුවදරුවන්ට. අපේ ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් තුල තියෙනවා මේ නොසන්සිඳෙන මානයක්. තමන් තුල තියෙන පුංචි දෙයට නෙමෙයි තැන දෙන්නේ, තමන් තුල තියෙන ඊට වඩා ටිකක් වැඩිපුර දෙයට. ඒක මනුෂ්‍ය సంతානයේ හැටි වෙන්නට පුළුවන්. දැන් අපි එකේ පන්තියේ ඉඳලා 10 දක්වාගේ ගමේ ඉස්කෝලේ නම නෙමෙයි ගොඩක් වෙලාවට පාසල මොකක්ද කියලා කවුරු හරි අහුවම උත්තර දෙන්නේ. උසස් පෙළ සඳහා ගිය අගනුවර උසස් පාසලක නමක් අපි කියන්නට පෙළඹෙන්නට පුළුවන්. අපේ දෙමව්පියෝ, දුප්පත් දෙමව්පියෝ ගැන අපි සඳහන් කරන්නට එච්චර කැමැත්තක් නැති වෙන්න පුළුවන්. අපි සොමනස මෙන්න මේ ගතිය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. දරුවෝ මේ ගතිය දුරලිය යුතුයි. ශාලික හොඳ තැනකට මාතෘකාව ගෙනාවා. ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට මට හිතුනේ මෙන්න මේකයි. අපිට ශාලික බොහෝ දේවල් ගැන මාන්නේ තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇතැම් විට තමන්ගේ වාසගම ගැන පවා, හරි, ඇතැම් විට තමන් පාවිච්චි කරන වාහනය ගැන පවා, එහෙමයි, ඇතැම් විට ශාලික මාන්නේ ඇති කරගෙන තමන්ගේ වාහනේ අංකය ගැන හිතලා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි පුදුමයි මේ ලෝකේ මිනිස්සුන්ගේ විකෘතිය හිතාගන්න බෑ. ශාලික අපිට හැම දේ ගැන මාන්නේ තියෙනවා. අපිට ඇතැම් විට අර හැඟීමක් ඇති වෙන්නට ඕන කාරණා කීපයක හැඟීමක් නැහැ වර්තමානයේ තුල. මම එක කියලාම ඔබට මම මේක විග්‍රහ කරලා දෙන්නම්. ශාලික බලන්න, අපිට ලාංකිකයි කියලා මාන්නයක් තියෙනවද? එහෙම නැහැ. ලාංකිකය කියලා අපිට මාන්නයක් නැහැ ශාලික. ඒක සම්පූර්ණයෙන්ම දෙන්නේ ඍජු පිළිතුර තමයි නැහැ. සිංහලයි කියලා අපිට මාන්නයක් තියෙනවද? එහෙම නැහැ සිංහාස. නමුත් ජාතිකාභිමානය, ජාතිකානු රාගය, ඒ වගේම ස්වාභිමානය කියලා මේව තියෙනවනේ මාන්න. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය ලෝකේ සම්මුතියන් තුල මේව කතා කරනවා මාන්න හැටියට. නමුත් අපිට රට, ජාති, ආගම ගැන ලොකු වෙම හැඟීමක් නැහැ. අපි මේ මාන්නේ කියන වචන අයින් කරමුකෝ. හැඟීම කියමු. හැඟීමක් නැහැ. හරි. නමුත් අපිට ඇතැම් විට බොරු මාන්නයක් එනවා ශාලිකා. කොළඹට ආවට පස්සේ, නගරයට ආවට පස්සේ ඇතැම් විට පුංචි කාලේ ඉඳලා තමන්ට අධ්‍යාපන ලබා දුන්න ගුරු මෑණියන් අපිට අමතක වෙනවානේ. එහෙමයි ස්වාමීනි. ශාලිකා මමත් පුංචි ඉස්කෝලේකින් ඉගෙනගෙන තමයි ලොකු ඉස්කෝලේකට ගිහින් කැලණිය ප්‍රදේශේ. මම මුලින් එක සඳහන් කළා.
එතකොට ඇතැම් විට ගමේ පාසලේ අටේ පන්තිය දක්වා අධ්‍යාපනය ලබනවා. ඇතැමිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබනවා. ඇතැමිට උසස් පෙළට අවුරුදු දෙකයි නගරේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ. පාසලෙන් අයින් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලෙත් ඉන් ඔබටත් ඇතැම් විට මොකද්ද ඔබ අධ්‍යාපනය කරපු පාසල කියලා හෙවට පස්සේ අර පොඩි ස්කූලේ නම කියවෙන්නේ නැහැ ශාලිකා ස්වාමිනාංශ. කොළඹ ප්‍රසිද්ධ පාසලේ නම කියවෙන්නේ. මේක නොවිය යුත්තක් නේ. ඒ විතරක් නෙමෙයි ශාලිකා, පාසලේ කාරණේ පැත්තක දාමුකෝ. ආ කමන්නේ, ප්‍රසිද්ධ පාසලක් ජනප්‍රිය පාසලක් කියලා සමහරුන්ට තමන්ගේ අම්මා තාත්තා මතක වෙනවනේ ශාලිකා. එහෙමයි ස්වාමිනාංශ. ඒක නොවිය යුත්තක්මයි. තමන්ගේ දුප්පත් ඥාතීන් නම තකනවනේ. නෑයන්ට නෑයෝ කියන්න කැමති නෑ. අම්මට අම්මා, මේ මගේ අම්මා කියලා සමාජයට හඳුන්වලා දෙන්න කැමති නෑ. තාත්තාට මේ මගේ තාත්තා කියලා හඳුන්වලා දෙන්න අකමැති. බුදුරජාණන්සේ කාලේ හැබැයි හරි සිද්ධියක් වුණා. බුදුරජාණන්සේ දවසක් සවැත් නුවර වීදියේක පිණ්ඩපාතේ යනකොට ශාලිකා එක්තරා වියපත් අම්ම කෙනෙකුගේ තාත්ත කෙනෙකුයි අඬාගෙන බුදුරජාණන්සේ ඉස්සරහා ඇවිල්ලා වැඳ වැටුණා. එහෙමයි ස්වාමිනාස. අනේ පුතේ කොච්චර කාලෙකින්ද දැක්කේ? අනේ මගේ රත්තරම් පුතේ, ඒ කොහි ගියාද මෙච්චර කාලෙකින් කියලා කිව්වා. එතකොට ආනන්ද හාඳුර අනිකුත් භික්ෂුන් වහන්සේලා බැලුවා, "හෑ බුදුරජාණන්සේගේ අම්මයි තාත්තයි නේ කපිල වස්තු වෙන්නේ. මේ කවුද මේ දෙන්නා?" සි බුදුරජාණන්සේ බැලුව බුදු නුවණින් ආපස්සට ජීවිත 500ක් ආත්මභාව 500ක් තමන් වහන්සේගේ අම්මයි තාත්තයි වෙලා ඉඳලා තිනවා මේ මව්පියෝ දෙන්න. එහෙමයි ස්වාමිනාංශ. ඒක හරියට ලස්සන විස්තර වෙනවා අටුවාවේ. ওই දේශනාව ශාලිකා මගේ මතකයේ හැටියට සුත්තනිපාතේ ජරා සූත්‍රයේ වියපත් වීම ගැන වදාළ දේශනාවේ තියෙන්නේ අට කතාවේ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එතනදී මාන්නයක් ඇති කරගත්තද? නෑ නෑ, මේ අම්මයි තාත්තයි කිව්වද මගේ අම්මයි තාත්තයි වෙන්නේ. මගේ අම්මයි තාත්තයි රජෙක් සහ රැජිනක් කියලා. උනස් එහෙම නෙමෙයි කිවි. ආනන්ද, මේ වියපත් අම්මයි තාත්තයි මගේ අම්මයි තාත්තයි වෙලා හිටිය ජීවිත 500ක් ආපස්සට බුදුරජාණන්සේ අතීත ජීවිත ඇඳලා අරගෙන මේ මගේ අම්මයි තාත්තයි වෙලා හිටියයි කියලා කියනවා. එහෙමයි ස්වාමී. නමුත් ඇතැමයට මේ ජීවිතේ තමන්ව දසමාසයක් කුසේ දරාගෙන, ඒ වගේම ලේ දහඩිය කඳුළු වගුරුවල තමන්ව ලොකු මිනිස්සෙක් කරපු අම්මවයි තාත්තවයි කොළඹට ආවට පස්සේ ඇතැම් විට වෙනමම හදාගන්නවා මාම් සහ ඩෑඩ් කෙනෙක්. අම්මයි තාත්තයි කියන ව්‍යවහාරයක් නැහැ. මමී සහ ඩැඩි. එතකොට මමී සහ ඩැඩි කියලා එහෙම ආමන්ත්‍රණය නිකලාට ගමේ ඉන්න අහිංසක චීත්තන්දින අම්මා කෙනෙක්, ගමේ ඉන්න අහිංසක බුලත් විට හපන තාත්තා කෙනෙක්. ඒ අම්මයි තාත්තා ඇතැම් විට පාට නැහැ. ඒ අම්මගේ තාත්තගේ පාට රන්වන් පාට නැහැ. හැම දුරු වර්ණයි. ඒ දුරුවන් වෙලා තින්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න සීතලේ ගෙහි ගෙහි ඇතැම් විට තේ දළු නෙල්ල, ඇතැම් විට රබර් කිරි කපලා, ඇතැම් විට කුඹුරු කොටලා. එතකොට ඒ අම්මගේ තාත්තගේ හැම රත්තරම් පාට නැහැ. ඒ අම්මයි තාත්තයි විටමින් ජාති අරගෙන හැම පාට කරගත්ත නෙමෙයි. දරුවන්ගේ යහපත සුබ සිද්ධිය තකා අම්මයි තාත්තයි දුක් වින්දා. එහෙමයි ස්වාමිනා. ඒක නිසා ශාලික අපි කල්පනා කරන්නට ඕනේ, ඔබේ අම්මටයි තාත්තරේ ඔබ අම්මයි තාත්තයි කියන්නේ නැත්තම් ඔබ ඇත්තටම සත්පුරුෂයෙක්ද? ඔබ කවුද එතකොට? ඔබ මොන විදිහේ මිනිස්සෙක්ද කියන එක ඔබම ඔබ තුලින් තේරුම් ගත යුතුයි කියන එක මේ වෙලාවේදී අපි මතක් කරනවා. හොඳයි ස්වාමිනාංශ. එහෙනම් අපි කෙටි විරාමයකට ගිහිල්ලා අද දවසේදී අපි සාකච්ඡා කරන අවසාන කාරණය සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. අවසාන වශයෙන් උන්වහන්සේගෙන් අපි දැන් පහදා ගනිමු. අපි හැමෝම කැමති අපේ ස්වාමිනාංශ නිරෝගීව ජීවත් වන්න. නිරෝගී කම උදෙසා, උතුම්ම ලාභය උදෙසා අපි විශේෂයෙන්ම සකස් කරගත යුතු පරිසරයක් තියෙනවා. අපේ හිත තුළ, ඒ වගේම අපේ යවට පරිසරය තුළ අපේ ස්වාමිනාංශ මෙන්න මේ தත්ත්වය කොහොමද අපි හිත තුළ නිර්මාණය කරගන්නේ නිරෝගීව ජීවත් වීම උදෙසා? ශාලිකා, දැන් මෑතකදී වෙච්ච සිද්ධිය බලන්නකෝ. අර චාලි කියන අර සුනකයාට එහෙමයි ස්වාමිනාංශ. දැන් සාමාන්‍යයෙන් අපි අලුත් අවුරුද්දක් එළමෙද්දි වේවා, විශේෂ උත්සව අවස්ථාවලදී වේවා, ගිනි කෙලි භාවිතා කරනවනේ. එහෙමයි ස්වාමිනාංශ. ප්‍රතිඥා, අහස් කෝරු, විශේෂයෙන් ඔය දැන් තොන් මුලස් වගේ වාර තියෙන ලකුවට මහා විශාල ශබ්ද ඇහෙන සත්තු ගොඩාක් තැති ගන්නවා. අපි නිදහසේ පවුලේ පිරිස එකතු වෙලා තේ එකක් බොනවා. එහෙමයි. එතකොට අපි කාර්යාලයේ ඉන්නේ. ඒක පාටම අපිට බලවත් කම්පණයේ ශබ්දයක් ඇහෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපි පවා කම්පණයට පත් වෙනවා නේද? එතකොට කන් අඩි පවා පුපුරන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමිනා. ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ හිටියේ නෑනේ. නමුත් අපි රතිඤ්ඤයක් දාන්නේ, අපි දන්නවා දැන් මේක පුපුරනවා. අපි ඒකට හිත හදාගෙන ඉන්නේ. සතා හිත හදාගෙන ඉන්නේ නෑනේ. දැන් මේ රතිඤ්ඤේ කොයි වෙලේ දායිද නැ මං හිත හදාගෙන ඉන්න ඕනේ. නමුත් ඔය රතිඤ්ඤා ගිනිකෙලි නිසා ශාලිකා සත්තු කී දෙනෙකුගේ කර්ණාබාධ, ශ්‍රවණාබාධ හට ගන්නවද කියලා අපිට තේරෙනවද? අපි ස්වාමිනා ඒ වගේම දැන් අපිට නොපෙනෙන ඔය සූක්ෂම ලෝකයේ ඉන්න ප්‍රේත භූත කොටස් මෙන්න මේ සත්ත්වයන්ටත් මේ බලපෑම තියෙනව නේද අපේ ස්වාමිනා? ඔව් ශාලිකා, එහෙම වෙන්නත් පුළුවන්. කියන්නේ නොපෙනෙන ලෝකෙටත් මේකෙන් හානි වෙන්නට, බාධා වෙන්නට, හිරිහැරයක් වෙන්නට ඉඩ තියෙනවා. ශාලිකා, විශේෂයෙන්ම දැන් ওই සත්ව හිංසනයට ලක් වුණාට පස්සේ සත්තු ඒ සත හැම තිස්සෙම මහා දුකකට පත් වෙනවනේ. එහෙමයි. ඒ සතාව දුකකට පත්වීමට හේතුව වෙන්නේ හිංසාව කරන කෙනානේ.
එහෙමයි. තුර හිංසාව කරන කෙනා ඒ හිංසනය හේතු කරගෙන කුමක්ද ලබන්නේ විපාකේ හැටියට? බුදුරජාණන් දේශනා කරනවා සත්වයන්ට හිංසා කරන කෙනා සත්ව හිංසනේ හේතු කරගෙන මරුණට පස්සේ නිරේ යනවා. මජ්ක්‍ධිම නිකාය චූලකම්ම විභංග සූත්‍රයේ. එහෙමයි. එහෙනම් සත්ව ඝාතනය විතරක් නෙමෙයි ශාලිකා. සත්තුට හිංසා කරන කෙනා පවා නිරේ යනවා. අපි ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. සත්ව හිංසනයට ලක් වෙච්ච කෙනා, සත්ව හිංසාව කරපු කෙනා, ඒ සත්තුන්ට හිංසා කරලා රැස් කරන අකුසල කර්මයේ තව විතුරු විපාක ඇත්නම්, මනුස්ස ලෝකෙ ඉපදිච්ච කාලෙක ඒ කෙනා රෝගී බවට පත් වෙනවා. එහෙමයි සාමි. එතෙන් විට ඔන්න කැස්සක් හැදෙනවා. බෙහෙත් ගන්නවා හොඳ වෙන්නේ නැහැ. ඔන්න තුනටි අමාරුවක් හැදෙනවා හොඳ වෙන්නේ නැහැ. ඔන්න මොනාරි චරම රෝගයක් හට ගන්නවා. කහ කහ ඉන්නවා හොඳ වෙන්නේ නැහැ. එතෙන් විට අනිත් ඇහන මොකද ඔය බෙහෙත් ගන්න නැද්ද? එතකොට ඉංග්‍රීසි ක්‍රමයට, බටහිර ප්‍රතිකාර ක්‍රමයට ගන්නවා. ආයුර්වේද ක්‍රමයට ගන්නවා. විවිධ ක්‍රම අනුගමනය කරනවා නමුත් හොඳ වෙන්නේ නැහැ. ඇතැම් රෝග තියෙනවා ශාලික, ඇතැම් අයට බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ නැහැ. හැබැයි කාලයාගේ ඇවෑමෙන් හොඳ වෙනවා. දැන් එහෙම අර බුදුරජාණන්සේ කාලෙත් එහෙම සිද්ධියක් වුණා. එක්තරා කාන්තාවක්, තව කාන්තාවක් නිදාගෙන ඉන්නකොට කහමිලි අතුරනවා. එහෙමයි. කහමිලි අතුරලා එයා සතුටු වෙනවා. දරුවේ කහමිලියා ගෑවිච්ච කෙනා දැන් ඔන්න පළු දාලා එයා කහ කහ ඉන්නවා. එහෙමයි. ඒත් අනිත් කාන්තාව සතුටු වෙනවා යසයි යසයි තිත. ඈ හොඳ වෙඩේ දැන් කහ කහ හිටපී කියලා එහෙම කියනවා. ඒතර එහෙම කියනකොට දැන් එච්චරනේ කර්මය. දැන් අපි එතන ශනික විනෝදයක් ලැබුවානේ. එහෙමයි සමිනාස. නමුත් අපිත් දැන් ඒ වගේ දේවල් කරනවා සමාජේ. නේද? ප්‍රඥාව අඩු කෙනා ඒ වගේ දේවල් කරනවා. ඊට පස්සේ ඒක එතනින් අවසන්. අපිට හිතෙන්නේ මේක මෙතනින් ඉවර වුණා කියලානේ. නමුත් ඒකේ විපාකය අර අලුයට ගිනි වගේ එහෙම් පිටිම තැම්පත් වෙලා තියෙනවා. අවශ්‍ය වෙලාවට පත්තු වෙලා එනවා. පුංචි හුලඟක් වැදෙන්න විතරයි ඕනේ. අලුයට ගිනි වලට පුංචි හුලඟක් වැදිච්ච ගමන් ආයිමත් ඇවිලෙනවා. කර්මයක් එහෙමයි. ඔන්න ඇතැම් විට ඒ කර්ම විපාක ඒ ජීවිතයේදීම ලැබෙනවා. ධිට්ඨ ධම්ම වේදෙනී වශයෙන්. ඇතැම් විට ශාලිකා ඒ ජීවිතයේදී විපාක දෙන්නේ නැහැ. කෙනෙක් මෙහින් මිය පරලෝ ගිහිලා යලි ඉපදිච්ච ගමන්ම මුලින්ම යාට කර්මය ලැබෙන්නේ අර සත්ව හිංසාව නිසා ලැබිච්ච කර්ම විපාකේ. එහෙම වුණාට පස්සේ දැන් අර කාන්තාවට දැන් කහමිලි අතුරලා එයා විනෝද වුණානේ සතුරු වුණානේ. එහෙමයි සම්හංස. ඊට පස්සේ ශාලිකා දැන් මේ කෙනා මනුස්ස ලෝකේ ආවට පස්සේ මෙයාට හැදුනා මේ කසාන රෝගයක් හැදුනා. දැන් කහ කහ ඉනෝ කොච්චර හරි. ඊට පස්සේ දවසක් රහතන් වහන්සේ නමක් කියනවා දැන් ඔබට මේ කසාන රෝගේ හැදුනේ මේ හේතුව නිසායි. මේ කසාන රෝගේ හැදුනේ කුෂ්ඨ රෝගය. ඔබ ඔබේ ওই රත්තරන් බඩු අලෙවි කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ලොකු පින්කමක් කරන්න. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට මෙයා මහා පින්කමක් කළා තමන්ගේ රන් බඩු අලෙවි කරලා ලැබිච්ච මුදල් වලින්. එහෙමයි සමිනහස. එතකොට ඒ පින්කම කරනවත් එක්කම ශාලිකා අර කර්ම විපාකේ අවසන් වෙලා ගියා. ඒ කියන්නේ කර්මය වනසන්නට කර්මයට පුළුවන්. ඒ කියන්නේ අකුසල කර්මයේ මැඩපවත්තන්න කුසල කර්මයට පුළුවන්. එහෙමයි. ඒක පැහැදිලිවම සඳහන් වෙනවා මහා කම්මීබංග සූත්‍රයේදී. ඉතින් ඒ නිසා ශාලිකා හැමදෙස්සෙම මහන්සි ගන්නට ඕනේ. අපි සත්තුන්ට හිංසා කරනවා කියලා කියන්නේ අපි සංසාරයේ රෝගීන් වෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නට ඕනේ. මනුස්ස ලෝකිතරක් නෙමෙයි ශාලිකා. ඇතැම් බලන්න තිරිසන් සත්තු විඳෝ විඳෝ ඉන්නේ නැද්ද? එතැවිට ශරීරයේ කුණු වෙලා බලන්න කෙනෙක් නැද? මනුස්ස ලෝකේ නම් අපිට රජේ රෝහලකට හරි ගිහිල්ලා කමන්න නැවිතිලා බෙහෙත් ගන්න පුළුවන්. නොමිලේ බෙහෙත් දෙන නිසා. තිරිසන් සතෙක් කියලා රෝගයක් හැදුනොත් එහෙම කොච්චර විඳවිල්ලක්දනේ? ඒක නිසා සත්තුන්ට හිංසා කිරීම කියන එක මහා බරපතල අපරාධයක්. නිසා ඒකින් අත්මිදෙන්නට ඔබ මහන්සි ගන්නට ඕනේ, වෙරවීරිය ගන්නට ඕනේ. ඒකට කුසලයේ ආනිසංස සීකරන්නට ඕනේ. දැන් බුදුරජාණන් දේශනා කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න විතරක් නෙමෙයි. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සබ්බපාන කියලා කියන්නේ සියලු ප්‍රාණීන්ට. සියලු ප්‍රාණීන් කිව්වට පස්සේ එතන තිරිසන් සත්තු අයිති, මිනිස්සු අයිති, ඒ වගේම දෙවිවරුත් අයිති. යම් කෙනෙක් පින්දහම් රැස් කරනවා කියලා කියන්නේ එයා දෙවියන්ටත් අනුකම්පා කරන කෙනෙක්නේ. එහෙමයි සන්නාස. ඇයි එයා දෙවියන් අතරට යන්නට සුදුසුකම් ලැබෙනවනේ පින හේතු කරගෙන ශාලිකා. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම ප්‍රාණඝාතයෙන් අත්මිදෙන විතරක් නෙමෙයි සත්ව හිංසාවෙන් අත්මිදෙන්නටත් මහන්සි ගන්නට ඕනේ. එහෙමයි. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ ඉතින් විශේෂයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකිලා පංචශීලය තුළ දැඩිව සුරක්ෂා වෙලා සීලානුසතිය වඩලා මේ වසරේදීවත් ඔබට ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්නට පුළුවන් නම් ඔබ තුලට නැඹුරු වන්නට පුළුවන් නම් අනිත් අය වෙත නෙවෙයි ඔබ නැඹුරු විය යුත්තේ ඔබ තුලටමයි කියන එකත් මතක් කරනවා අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. විශේෂයෙන්ම අද මුල්ම වැඩසටහන මේ අලුත් අවුරුද්දේ අප විසින් සිද්ධ කරන ලද පන්සිල් මළුවේ සියලුම දෙනාට ආශිර්වාද කරන හැටියටම ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව් ශාලිකා, පළමුවෙන්ම ඔබතුමිය ඇතුළු සිරස ආයතනයේට අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. වසරේ ආරම්භක වැඩසටහනට අපිට බොහෝමත්ම ගෞරවාදරින් වැඩම කිරීමට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. හොඳයි. ශාලිකා, විශේෂයෙන්ම සදහවතුන්ව දැනුවත් කරන්නට ඕනේ මේ එළඹුණේ නව රාජ්‍ය වර්ෂයක් 2019 පෙර අවුරුදුවලදී යම් යම් ඔබ අතින් අඩුපාඩු සිද්ධ වෙන්නට ඇති. ඔබේ අඩුපාඩු මොනවද කියලා ඔබ තුලින්ම කල්පනා කරලා බලන්න. ඔබ ඔබට සැලැස්මක් හදාගන්න. ශාලිකා, විශේෂයෙන්ම අපිට සැලැස්මක් හදාගැනීමේදී දෛනික වැඩපිළිවෙලක්
ඇතිකර ගැනීම හරි වැදගත්. දවසේ කටයුතු අපි සැලසුමකට අනුව පෙළගස්ස ගන්නවා. දවසේ වැඩ කටයුතු පෙළගස්ස ගත්තට පස්සේ අපි කරන්නට ඕනේ, කියන්නට ඕනේ, යන්නට ඕනේ, අපි ඉන්නට ඕනේ කොහොමද කියන එක තමන්ටම තමන් පණිවිඩයක් දුන්නා වෙනවනේ. එහෙමයි සර්. ඒක නිසා විශේෂයෙන් ඔබ සතියට එක දවසක්වත් ළඟම තියෙන විහාරස්ථානෙට ගොඩ වැදිලි අඩුම ගානේ විහාරස්ථානය තුල පැය භාගයක් පැයක්වත් රැඳී ඉඳලා අඩුම ගානේ බුද්ධ වන්දනාවක් බෝධි වන්දනාවක්වත් සිද්ධ කරන්න සතියට එක දවසක් අවම. හොඳයි. පෝයේ දවසට අනිවාර්යයෙන්ම පෝයේ නිවාඩුව අෂ්ටාංග සිල් සමාදන් වෙන්න යොදා ගන්න. පෝයේ නිවාඩුව ඔබට පත් කර ගැනීමේදී බොහෝ සෙයින් කැපවීම කරපු දුක් විඳපු අය ඉන්නවා අපේ රටේ. ඒක නිසා ඔබ පෝයේ නිවාඩුව අටසිල් සමාදන් වීමට කැප කරන්න. ඉඩ ලැබෙන හැම අවස්ථාවකම දන් දෙන්න. අනිතර උපකාර කරන්න. මව්පියන්ට ගෞරව සත්කාර සම්මාන කරන්න. කුල ජ්‍යෙෂ්ඨයන් වැඩිහිටියන් පුදන්න. ඒ වගේම සමාජයේ ආදර්ශ සම්පන්න මිනිස්සෙකුට ජීවත් වෙන්න. ඔබට මේ 2019 වර්ෂයේදී තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ ලැබිලා සිල් දෙවියන්ගේ දෙහිමි රැකවල් ලැබිලා ඔබට මෙලොව පරලොව දෙලොව ජය ගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්නට හැකිවන ශ්‍රී සුභ නව වසරක් බවට මේ 2019 අලුත් අවුරුද්ද පත් වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ශාලිකා ඔබතුමිය ඇතුළු සිරස ආයතනයේ හැම දිනාටමත් පින් දෙනවා. මේ කරගෙන යන ලබන සියලු සත්කාරයන් අති සාර්ථකත්වයට පත් කර ගන්නට ඔබලාටත් මේ 2019 අලුත් අවුරුද්ද ශ්‍රී සුභ නව වසරක් වේවා කියලා. ඉතාමත් යහපත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේටත් අපි පින් අනුමෝදන් කරනවා. සිරස FM පන්සල් මළුවේ අපි සියලුම දෙනා ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ සාකච්ඡාව සඳහා ඉඩ හසර මේ කටයුතු සියල්ල සම්පාදනය කළ දුන් සියලුම දෙනා ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා. මේ දහම් සාකච්ඡාව තුළින් ජනිත වුණා වූ කුසල ශක්තිය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් අනුමෝදන් වෙලා, ඒ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ඔබ වහන්සේට ලැබිලා නිදුක් නිරෝගී භාවය තවදුරටත් තහවුරු වෙලා ඔබ වහන්සේගේ අවසාන අරමුණ කුමක්ද ඒ තාමත් හොඳින් සාක්ෂාත් වෙන්නට කියලා අප සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. අද දවසේදී හැලගල දංගුවිට අමරාවතී ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේගේ වැඩම වීමයි සිද්ධ වූයේ.